ද ඒ ුස්හන්සගේ නාේ නාසිරිී නැතව අරයා ෙල්වූඩ් නිරා හාරම මෙහයට සෙනස්ප්‍රාද දවසක පැමිණි බව ඒ සුස් වහන්සගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා දැන් මේක මාධ්‍ය හරහා බලන්න අයට මාතෘකව පිළිබඳව පොඩි විග්‍රහයත් දෙෙන්ට ඕනේ දැන් අපි මේ කෙලින්ම කොටලුව කොටලවා කියයාගෙන යව මුකද දැන් සති දෙකක් කියෙනවා මේකටන් රගෙන කටලුවා ක කියල මේ සිද වෙ වර. ඒ කතාවේ මුල් හරියේ කොටලුවෙකුයි කොටලුවගේ මේ පැටියෙකුයි ආවා. ඉතින් එදා ඒ කොටලුයි කොටලු පැටියැයි දෙන්න උඩ නැගල ඒ සුස්වාන් සාවා කියනෙ එක බයිබලෙන් දක් එක මිනිස්සුන්ට දැන් බද්දුමයක් වෙලා ඕක බයිිලි තියෙනවානේ මිචත්‍රක් ලබි බලලත් දැකලා නෑනේ කියන මට ප්‍රතිචර දෙනවා. හරි කියල දැන් ගිය සෙනුවාාදත් ඒක දෙවෙනි කොටස කතා කරන කොට ටලුවවා ගැන පොටිදක්ම කිව්ට ඒකට මාත්‍රකකාව කොටලුව කියනක තමයි යන්න ැ මනිසුමගේ හනි කොටලවා තුන්වේ කවදද දෙන්නේ කියලා දැන් කොටලුව ඉවරයි ද. කොටලුවවා නෑ සිීන්න එකේ ඉතින් ඒ වනාට අපි කොටලුවා කියලා මාත්‍රකාාව දාම තමුන් දැනගණ්ඩ මේක අර අර සට් එක තමයි ඒ සුස්වාන්සික අවසාන සතිය කියන ඉගැන්බීම් සට් එක තමයි කියලා. ඉතින් මේකට හරිනම් මාත්‍රකාව දෙෙන් ඩෝනේ ඒ සුස්වාන්සක අවසාන සතිය කියලා. කොටුව කියලා ප්‍රසිද්ධ වන නිසා කොටලුව කියලම යමු. හැබ අදඒවගේ දැමීට පස්චි කරද්දි එන කොටලුවෙක් නෑ කොටුව ආවාඋගේ වැඩේ කර ූ ගිය අම්මයි පුතයි දෙන්නම ගියා බෙත්වාගේ වලට අපහෝ ගිය. දැන් ඉතින් අද අපි මතව විසි එකේ ඉඳල පටන් ගන්ඩයනවා දැ අපේ කතාවේ පදනම මොනවාද ඒසුස් වහන්සේ ප්‍රේමය. ඉති උන්වහන්සේ අපිට දක්වපු ප්‍රේමය නිසා උන්වහන්සේ සේනග. ඉස්්‍රයිල්වරු වගේ උන්වහන්සේගේ ජාතිය යුදෙව් ජාතිය එවගේ උන්වහන්සේ නියෝජනය කරන ජන කොට්ටාශය, කවුද යුදා ගෝත්‍රික මිනිස්සු මේආයව තරහා කරගෙන. එවකට හිටපු පාලකවරුන් වන රෝමාණුවන් තරහා කරගෙන. උන්වහන්සේ හැම දෙයක්ම හැම මිනිස්සුන් තරහා කරගෙන. අපිට දක්කොපු ප්‍රේමය පෙන් වා කියනෙ එකයි. ඒගොල්න්ගේ සලම වැක වැටි පත්කින් කියලා. ේසුස් හන්සල් පුෘසිිපත් කරන්ඩෝනේ. කියන්න ස්ථාවරයට ඒ මිනිස්සුන්ව ගේන්්ඩ තමයි. ඒසුස් වහන්සේ ඒ අවසාන දවස්ගේපය තුළ කටයුතු කරේ කියන එක තමයි අපි දැංඉගෙන ගෙන යන්නේ. ඉති පලිමිනි දවසන් වහන්සේ ආවා කොටලුව අපිටයි කොටු පැටිියා අපිටයි නැගලා හැඩ පිස්්වක් නැටවා ට පස්සේ දව මාල්ලිගවට ඉල්ලා කසංගහල මේස පෙරලලා සැහන්ඩ කරදර කර. මිනිසුන්ව. වුල් කර ඇවිස්්වා කියලා අපි වැැලුව. ඒගේම ගිය සෙන් ස්්‍රරතමන් කල දුන්නා පෙරහැර දෙක් යන අවස්ථාවයි ඉ ජෙරුස්සලම් නගරේ මැද හරියේ කාගේ පෙරහැරක් දෙන්නේ පිලාත් ගෙරෝමානුවන්ගේ පෙරහැර ඒක කවුද ඉඳගෙන යන්නේ පිලාත් ආණ්ඩුකාරවරය අස්පේෙක් පිට. එට පස හැ ඇත්තේ ජාගේට් එක ඉද අර මේ හෙරත් ගට්ක වෙනම් තවත් පෙරහැරක් ගනවා. ඒක කවුද යන් හෙරෝද. ෙද ස්ල රෝ නිුසරීමටයිම හෙරෝජ රජතුමාගේ පෙරහරක් යන. ඒක අස්පය පිටිදගෙන ඉන්න කවුද හෙරෝත් වජතුමා. ඉතින් ඒවැනි පෙරහැර දෙකක් යනින්ග මං ඒසු වහන්සෙත් අන්න පෙරහැරක් පටන් හරකි. මොක දේ පෙනහැර කොටල්ලු වඩයි කොටලු පැටි අවුඩයි නැගල උඩ්ඩ බෙත්වාගේද එනවා ජෙරුසලයම් දේව මාලිගාවට ඒ ඒි ඉී ගේ සති බැල. ඊට පස්ස ඇල්ල මිනිස්සුන්ට සුව කරගැෙන මේ මිනිස්ු සේරම වැඩරගෙන ඉන්නකොට ඒගොල්න්නම් ඇදල තියාගෙන ඒගොල්ලන්ට උගන්න ගෙන ලාස් කරගෙන දේවල් කරගෙන ඉන්නකොට ලොක්කාව ලැවව මේ කාගේ කාගේ ආධිපත්යෙන්ද කවදහලෝ ඔහෙට බලය දුන්න මේ වකරන්ඩ කියලා ඇහ්වා විතරයි දෙන්න පටන් ගත් උත්තර. ඒකට විසි එක්ගැනි පරිච්චේදේ උත්තර දීපක කිය සතිය අපි බැලුව කොටලුවා දෙවෙනි කොටසේ දැන් විස්තේක ඉල්ලා බලට ොනවද පටන්ගන්නේ කොහොම පටන්ගන්නක මතව විසි දෙක ඒසු වහන්සේ උත්තර දෙමින් නැවතත් උපමාවලින් කතා කොට ඒැන්නේ ප්‍රශ්න හාපු උන් තාම එතන ඉන්නවද දන්නෙත්නැ. ඇයි උන් අහලා හොන්තටට ඉල්ලම් පරිප්පු කියන්නේ හොම ටන්න එක න්න මේ ම ගල්ලන්ගින් හන්න එක ප්‍රශ්න යහ යොහන් කාගි බලෙන්ද ස්වර්ගික බලයෙන්ද මනුෂ්‍යක බලයේද කියලා හනකට අරගොල්ලො කොරවුණ. ස්වර්ගික බලයෙන් කියලා කිවනන් අයින එතුමම විශ්වාස කරී ඇත්තේ කියලා හරවලක් කපයි. මනුෂ්‍ය බලයෙන් කියලා කිව්වන මිනිස්සු හොල්මංගේ මොකද මිනිස්සු යොහන් ගැන හිතාගෙන ඉන්න වෙනම දෙයා. ඒ එකොල්ල කියෙනවා ඇතින් මෙහෙම ඒක හරියට කියන්න දන්න අපිට එ ඉති ම මුණ අට මගේ බලය ගැන කියන්න මත් කියන්නක. දැ ොහොම කපලද අපපුහාම උන් තාමත් හිටගෙන ඉන්නවද නැත්ත නෝන්ඩි නැතුව මාරුණාද අප දන්නේෑ. හැබැයි මට පේන්නේ පොඩ්ඩක් අප සෙටුනාන සෙට්ට එකක් යනවා හැබැයි ආය එන්නවා? පස්සේ හාට යනවා මෙහාටයනවා ය ය ඔය වගේ සික්සැක් එකක් න මන් දකින්නේ. ඇහිදන්නවා දෙක උනේ මුන්ට දාලා යන්දත් බෑ ඉඳලා ඇටැක් එක දෙන්නඩ ඕනේ ඉඳලා ඇටැක් එක දෙන්දත් බෑ මොකද මැසිංගන්න ඇටැක් දීකන ඉන්නේ ඒසුස් වහන්සේ. පරිසිවරටික ඉස්්‍රරහටාපාම පරිසිවුරුුව ගබනස් ම්. ම පිසට යිම කියල න් මට පිස යනකොට සහන්නේ දසුවරු උමහපනවා. උන්ම කත අපිටත් දෙනනගේම කියලා උන් පොඩ්ඩ පසට යනකොට අය ලියන්නන්න කපනවා. දැන් හැමෝම වගේ පෝඩ පස්සදකින් හැරිලා හැරලා බල දෙවමාලිකාමනේ ඇැල්ල හැල්ල බල හැම පැත්තමෙන්න යුදෙවූ. දුන්න පොදු කැපිල්ල ඕන එක කැපිල්ල ලබා ගනින් කියලා. දවා නියමැපිල් බලමුද මොකක්දේ නියම කැපිල්ල කියලා. මත් ජරාම කැපිල්ලක් මේ කැපිල්ලේ යුදදෙවන්ට රිදනා දන්නෝ ධනීති. අදටත් යුදෙව්වන්ට එපා වෙනවා ඒසු ශවාන්සය විශ්වාස කරන්න නැති යුදෙවන්ට මේවාහනකොට උන්ගේ ඇගේ මාලු නටනවා නිකම් හුරුල්ලෝ සාලයෝ නෙවෙයි. තල්ම ස්මෝරු නටන්නේ ඇයි? ලට කියියපු දේෙන ක්ත කාගෙන සමන් බලන එකයි සුස් වහන්ස විශ්වාස කරන්න නැති මෙසියනිෙක් නොවන යුදෙවවරුන්ට ඒසු වහන්සේවයි ක්‍රස්තිානය අයයි පෙන්නඩ බැරි. මොකද නිකං ඇවිල්ලා මොකහරි දෙයක් කරලා උන්වහන්ස කියා නෙවේ උන්වහසේ යුදෙවන්ම කැපුවා අය ආය එත්තන යහ කන්ඩ බැරි දිට නමුත් ඔය දැන් දැන් අපනෙ කොහොද කියැලම කෙලදෙන දන්නේ. ඒ කැපිල්? උලන්තර්ගත වෙලා තිබෙනවා අපි අන්‍යජාතින් වන අපිට දක්වපු අනුග්‍රහය ඔො දැන් අපි බලන්ඩයන ඊළඟ එකේ යුදදෙවුවන්ුව අය කපලමදා නොහොද එක තුළ අනාගතවක්්‍ය ය එකත්ම කියම් එක ඉිට්ට වුණ එකත්ම කියන් ඒක අනුග්‍රහය නිසා අන්‍යජාතින් වන අපි උහසගේ සැස්පතුරට අන්තර්ගත කර ගනු ලැබීම ගැන තියනවා. හැබැයිබතේ තවක කුත් තියන. මොන දනල් අපිටත් පොඩි කැපිල් ලට තියෙන. අනුග්‍රහයින් ඇතුවට ආපපු අපිටන් පොඩි ෂොට්ට එකත් දීලා තියෙනවා. ඒත් බලමු අනු ග්‍රහහින් රිීග ගත්ත කියලා ඕන ඕන නාඩගමක් නටනට ඉඳෑනි. නේ ඉතින් බලමු මොකක්ද කියල උපමාලා අගර ශෝක පුමවාමට හරි සයි මේක. ඔන්න. ස ත්තරදේ මර ප්‍රශ්න ත්්‍රර දෙ කාග බලද අරඒකට තමා දෙන්නේ. ඔන්න තමාගේ පුත්‍රාත සරණ මංගල්ලයක් පිළියල කළ එක්තරා රජකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ දැ මොකදද උපමාව උපමාවක්ය ඇත්ත කතාවක් නෙවෙේ දැන් ඇන්න යන කතාව ඇත් උන කතාවක් නෙවෙයි උපම සමාන කරනවා ස්වර්ග රාජ්‍ය. මොකටද රජතුමෙකුට ඒ රජතුමා තමාගේ පුත්‍රයාට කියැන්නේ රජ කුමාරයාට විවාහ මංගල්ලයක්ල ඇස්ති කරනෝවල. උමනේ ස්වර්ග රාජ්‍යයේ රජතුමා කියැන කවුද හෙමන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාට විවාහ මංගල්ලයක් පවත්ත නොල. ඕ ඔත්තනම යුදෙවන්ට මල පැනල ඇති. මොකද යුදවන්ගේ ඇද හිල්ලේ. දෙවන් වහන්සට පුත්‍රෙක් නැෑ. එඒාපි බලපුොක උපමහල් බලන්ට ටෝක් එක ඔහු සරණ මංගල්ලයට ආමන්ත්‍රණය ලැබුවන් කැඳමන පිණිස තමාගේ දාසයන් යැව්වේය දැ මේ කාගේ දෙවියන් වහන්සේ ගැනත කතා කරන්නේ යුදෙවුවන්ගේ දෙවන්හන්ස ගැන ස්්‍රයිල් වරන්ගේවන්හන්ස. ස්ශ්‍රායිල්වරුන්ගේ දෙවියන් වහසේ නං රජතුමා ඒ රජතුමාගේ පුතාගේ සරණ මංගල්ලට රජතුමා කැඳවන්ඩ යන්නේ කාවද ඉශ්‍රයිල්වරුන් වනේද ඉති නිශ්‍රයිල්වරුන් යුදෙවුවන්ව කැදවල නොේ ගොට කාඩ්දීන එන්ඩ කියලා තියනවා හවල් දවසේ හවල් තැන ඔගොල් එන්ඩ කියලා ඩැ එකගුල්ල එරගනද වැඩකාරෙන් අවනෝ මේ වයා මංගල පටන්ගන්න යනවා කියහිල්ල එකුල්ම එකරන ඉඩ කියලා. කාවද යුදව්වාන්ව ඕහු එට අකම්නැතිෝය ඔන්න යුදේවන්ට පහර මොකදද වකරවන් වහන්ස කියනවා යුදෙව්වනි කොට දන්න කතා කරන්නේ දේව මාිගා. දීව භාලිගාවට එන්නේ කවුද. නිකං යුදෙව්පුරවැසියන්නේෙ වෙයි බැතිමතුන්. ය ඕනම ආගමක ඒ ආගමික ස්ථානවලට වැඳපුදන්ඩ යන්නේ ඔය නිකං ආගම සරලයට ඇරගෙන ගණනගන්න ඇැත්ව ඉන්න අය නෙවෙයි. බොක්කෙන් ආගම අදහන අයතමයි යන්නේ ඕනේ! දැම් පෝයදාට පන්සලට සිල්ගණඩ යන්නේ කවුද. නිකන් නාමික බෞද්ධයන් නෙවෙේ නමුත්? නියම බෞද්ධයන් හින්දු කෝවිීල්බලට යන්නේ ඔය තේරු අදින්ඩයි මේ අර මෙහ ඇන්න ගෙන එල්ලිගන යන්ඩයි කාවඩිනටන්ට කත්‍රගම යන්නයි එකතු වෙන්නේ අර නිකන් නාමික හින්දු පැතිමතුන් නෙවෙයි බොක්කෙන්ම හින්දු ආගමට අතරය කරන හින්දු අය ේ ඒ වගේ දේව මාලිකාවේ දැන් ඇවිල්ලා ස්කුව සඳහා මංගල්ලයන් සඳහා මේ ඉන්ඳ කියන්න ඉන්න මේ ඒසුස්හන්සේ කතාව අහන්න උදවිය ඔය නිකන් මේ මොනා කරන්ද මං යුදෙවෙක් හැටියට ඉපදුනා ඒ නිසා ම යුදෙවක් හැටියට ඉඩ එඩෙපෑ කියන ජාතිය යුදේවන්නේවෙ රබුක්කම දෙවියන් වහන්සේට මුණවාරි කරනවාදේ මලිගාට මුණහරි කරනව මගේ යුදෙවා ගමට අවංකව ඉන්නවා කියලා හිතන ඒවාගේ අය. ඒ වගේ අයට කියනවා තමුස තමුසෙලාගේ දෙවියන් වහන්සේට කකරු වෙන්න ඕයි කියලා. ජැන්තේවාදක කොහොමට රි දෙෙන්නේ කියලා. නිකං කටයක වන චතර රි දෙෙන්නෑ මේකුල්ල රෑ දවල් නොබලා මේකුල වැට දෙවියන් වහන්සේට. තමන්ගේ උදේව් දර්ශනයට ඒ සු වහන්සේ කියනවා ඔහු එන්ට අකහැමැති වූය එකයන්න ඕකුල්ලෝ. දෙවන් වහස කැමැත්ත කරන්නද කැමැති නැති ජාතිය. තරහ අහිත නැද්ද ඉඩ පස්ස කියනවා. නැවතත් ඔහු වෙත දාසයන් යවමින් මෙන්න මාගේ කෑම පිළියල කර තිබේ. මාගේ ගොන්නද තර සත්තුද මැරණ ලබ්දෝය. සියල්ල සූදානම්ව තිබේ මංගල්ලයට පරෙල්ලාය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියා පල්ලහකිවේ. මෙතනත්? මගේ භාාවෙන් කියන සක්කිලල් ටොක්ක ඇත්තමයි දෙදන්න. මොනත් දන්නවද. මගේ පුතාගේ විවාහ මංගල්ලයට න ඉද උඹලට එච්චර කැමැත්තක් නැත්තේ. කමන්නේ කණ්ඩ දෙන්නම් වරල්ලා. මොන කෑමද රජෑම. වෙලත් රජකෑම හැමදාම නෑනේ. මේකට වර රජකෑම මෙනුවේගත්තින වාමනුවටලේ ති මොන මො ඒවද කියලාන සම්බෝලනෑ මේ රසම් නෑ. ායාසම් න එට පස්ස අපට ඇඳුල් තිියල් නෑ ඒවනෑ අරකුල්ගේ හොඳ හොඳේ න ගොන්නද තර සත්තුද මරණ ලද්දෝය. සියල්ල සූදානම්ව තිබේෂ උයල ඉවරයි. උයල රෙදී! ඇවිල්ල කණ්ඩයි තියෙන්නේ. මංගල්ට වරල්ලායක ආමන්ත්‍රණය ලැබවායට කියාපල්ලයිකිීවේ. නොමුත් ඔහු ඒ නොසලකා එක්කෙනෙක් තමන්. තමාගේම කෙතටත් අන්කෙනෙක් තමාගේ වෙළදාමටත් ගියෝය. එකන්නේ උඹලා යුදෙව්වෝ එදා එඉඳම් අද වෙනකං ආත්මාර්ථකාමී උබලාටෝන උබලගේ ව්‍යාපාරය උඹල දෙවියන් වහස ගැන ොලට කිසිම කැක්කුමක් නෑ දෙවියන් වහන්සේගේ මංගල්යයක් කියෙ ැ පොඩ්ඩක්කිින්ට කාට කියන්නේෙේ. දෙවියන් වහසේ මංගල්ලයක් සඳහා සූදානම් වෙමින් ඉන්නයට කියන්නේ. පාස්කුවට මේකුල සූදානම් වෙමින් ඉන්නේ. ඒගොල්ලන්ට කියනවා මමමි උඹලට කිසිම කැක්කුමක් නෑ දෙවියන් වහන්සේගේ මංගල්ලයන්. අනික දෙවියන් වහන්ස කණ්ඩ දෙන්නම් මොන්ට දෙන්නම් කිව්ව තුල එන්නේ. ඹලට ඕන වෙන්නෙ මොුණවාද වාසය විතරයි එක එතපයනවා එකගේ ව්‍යාපාරටයනවා ඒනම්ඹල මෙතන ද කරනම නාද කරන්නේ. උඹල මංගල්ලයට වැඩ කරනවාගේ යුතෙව ආගමට වැ වැඩ කරනවාගේ දෙවියන් වහන්සේට වැඩ කරනවාගේ දෙේවමාලිකවට වැඩ කරනවාගේ ඹල මෙතන කරගෙන ඉන්න වෙන මොනවත් නෙවෙේ යෝයි ව්‍යාපාර උඹලට ලාභයක් වාසියක් තකත් තමයි උඹල මෙතන වැඩකරගෙන ඉන්නේ කියලා කපන කොහොමො කොමතිේ දෙවට දෙරවාත් මේක නිිකන් කතාවක් නෙවේ වැඩරග න්න ලට කියල්ල වැඩර ෙ ක කිය දන්න ද යි තන පොම ස්කෝල ආදරීට චක අදරට බ කරනවා කියල්ලා අපිදන්නවා බල ෝකේ වාසියක් කිය ගලට කියවන ොහොම රිදීද. ඉතල බලට දෝවක අරකවට නැක්ගනේ අරකට නැගල්ල වැඩරන නන්න කට ඇල් කියවන කොහම තිේදවාට. ඒවක අදන්න ඔ ැකරන කර කින් ලාබයක් ගන්නඩ තමයි. සිට වීද මැන්ති . <Sum> ඒකට අපවල් දේවකට සවේ වන යදවන් . දැන් උපමාවක් කියනවා කියල නිකං හිතන් දෙපා නිකං උපමක් කියන ඒකුල්ු දැ මර ෙඩන ඒස චිත්‍රපටතිය බල්ලති තු ගුල්ල. ඉම්ප්‍රීසිේවා ෙන්ඩ පුළුවන් සිංහල එක ෙන්ඩ පුල අපේ ජක මන තුන්වතුවත් ඒේසුස් තරන පාලතියන. ඕන එකක් බලන්ඩ ඒක ඒසු හසේ වය වගේ දේව ලුගානකට මනිස්ස හන්ඉන්න පෙන්න්නවා කැමරයි එකකි. ලඟ ඉන්න කියෙනවත් බල. ඒවාර මාරීග හගෙන මොන්න පිස්සත මල්ලා පැනලම් අපපනා ඒවා සිතියාගෙන මුගුව වැඩකර කට ඉන්නේ උන්ට කියනවා. බලා වාසි තකායි වැඩ කරන්න ම අත් මර්ථකාමී මිනිස්සු. ඉතින් වාසිය තකා යනවා කියලා කියනවා. ඊට පස්සේ සෙෝද ෙ ක අයි ස ස චෙස්ොත් නෙවෙයි ඉස්සොත් නෙවෙයි පිස්සොත් නවෙයි සෙස්සෝ. නි අයි ඔහුගේ දාශයන් අල්ලා නික්‍රහාකොට නැරුවෝය. මග දීය නමේ හොඳක් කරන්න ආපු මිනිස්සුුව? අල හලා යුදවන්ට කියනවා මොකද කියන්නේ තිහාසේඒ දෙවියන් වහන්සේ වෙතට කැඳවන ප්‍රපේතවරුන් දින් වහන්ස වචනය උගන්න උපායව බල මොනාද කරේ අල්ලලා සමහරුන්ට ගැහුවා සමරුන්ව නැරුවා. මහා ජරා ජාතියක්කු ලා කියලාඋන් වහන්සේ කියන්නේ. රොජජුරුවෝ උද්දහස දෙන් වහන්සේ මල්ල පැනලා ඕ ඉන්න උඹලා ගැන. න ක්‍රස්තියානි අයට අහන්ඩ ආසා දේශනාමොනද මොනවගේවාද. ඒසු ස්වාහස ඔබට ආදරේ. සුදාාතන් වහන්ස ප නලොවනෝ. පියානා වහන්සේ ඔබ ඔබට කවනෝ. න ස්වාමෙන් වහන්සේ සස්වයේ දෙනවා සුව කිරීම ස් මක් කියලා නෞුස් කරන්නක මක් ෙදයනෙ ක්‍රීඩා පිටිය පෙරෙනවා පල්ලිය පරෙනවා එලියති කම ස්. ආලේපය දෙනවා. හශී රවාදය දෙනවත්. ඉදම් බොටාශීරවාද. අල්ලු දොරටුවක් අරනවා. ඌ අම්ම ඒවාගේ දේශනාආහන අපි දන්න වනත් නැවත නැවත හ්ඩ ආසයි. දකල ට ඒසුස් අපි අදේ කියනක දැන්නත්ව ඉන්න ක්‍රස්ති්‍යයාන නමුත් පස්්ි කෙනෙක් න් ඇැවිල්ල. ි සබර ර දර වලි දලාසි කියෝ මාගේ අුව ඒ කෙනවට අටනවා කවුද අරක දන්න අරන. දෙනාස කියනවා. ම මම ඔබට ආතරය කරකොට චෝ්චක ඉන්න හවල් මේක දන්න තුදත් තෝ ඉන්නේ ගැලීම ලබපුතාන දන්නා අර කියන්නවිීදියට කියනකොට ඒ තමා මිනිස් ඕනමගෙනෙ. ඕනමගෙනෙ ඉතින් ගේසුස් වහන්සේ මේ අයට කියනවා? දෙවියන් වහන්සේ උඹල්ලා ගැන උද්දහස් වීන්නේ. කොමද පස්ට කෙනෙක් දේශනාවක් කරාණ. දෙවියන් වහන්සගේ උදහස. අද මම ප්‍රකාශ කරන්නේ. දෙවියන් වහන්සේ ඔබ ගැන කෙතනුවන් ගැන. උද්දහස් වී සිටින්නේ කැල ආම් මෝ ගහයි කොමෙන්ට් මූ යක්ෂයාගේ දේශකයෙක් ම බොරරු කියන්නේ. ඒුස් ප්‍රේම නියයි ප්‍රේමය කියන්න ඒසස් ඒසුස් ක්‍රියන්නේ ප්‍රේමය ඔවුද නැද්ද ඒසු වහන්සේ කියන යුදේවන්ට පොට හිතල බලන්න ඒක යිමන් කරන්න හදන්න ම මේ නාඩගක් නැටන්න මකොටද ඕගොල්ල මේ එතනට පොඩ්ඩක් ගෙනල ඒ කොල්ලන්ගේ පුටුව ඉන්දන්න ොට්ක් එතන ඉඳ කියෙන බලන්ද කොම විදිල ඇති කිය දූරියන් ගෙටියක්කොට ඉඳ කියෙන හිති වගේ ඉ තිබිල ඇති ඇන හැම පැත්තෙම. රජ්ජුරුවෝ උදහස්වි තමාගේ යුද්ධ සේනාවන් යවාඒ මිනි මරුවන් විනාශකොට. අකේ අනත මේ මොකක්ද කියලා. අනාගතවක්කයක් මනාද අනාගතවක් කියය ලඟදිම යුද්ධ සේනාවක් ඇවිල්ලා මේ ජෙරුසලයම මේ ඉස්්‍රයිල් විනාශ කරන්්ඩය නොවන. එකත ඔ අනාගතවක් ෂට උනාද නැද්. ඉට වුණ ඉෂ්ට වෙඩ පටන්ගත්තේ මේ කතාව කියලා අවුරුදු විසිනමයකට පස්ස. දැම් නිවන්ස මේ කතා කරවාන්නේ ඕකට අවුරදු විසිනයක පසේ පටන්ගත් ක්‍රිස්තු වර්ෂ කටහය පටගත්ත. ක්‍රිෂ්තු වර්ෂ හැත් ඇව වෙනකොට වැඩේ වෙලා ඉවරයි. එසේනාව ඇවිත් රෝමාණ ු සේනාව ඇවිත් මේ ගොල්ලාම ගහල වෙනස කරලා ඉවර. තරම පම වන්හන්ේ අදහස් කරන මනත් ො රජරුව දවන්හසේ යුදවෝ ගැන උදහස් වෙලා ඉන්නේ. තමාගේ යුද්ධ සේනාවන් යවා ඉස්රයව සිරවරු උතුරාජයටට හත්සේ විසිත එක කිස්තුපුරුව. එල පසේ ාබිලෝන යවා දකුණු රාජ්‍යයට කිස්තුපූරුව පන්සේ අසුහයි. එට පල්ල තවවුරුදු දසකතුනක් ගැනකොට රෝමාන් වන්න ඇඉල් මලව වෙනස කරන්න යන ඔය අනාගත වාක්‍යන් අීතවාක්‍යන්. සහ අනාගතවාක්කය එකතුව තමා උතන තමාගේ සේනාවන් කියලා ෙසු වහන්ස කියන්නේ. තමාගේ නිකන් සේනාවන්ෙවෙයි යුද්ධ සේනාවන් යවා එ මනි මරුවන් යුදවන්නේ මල කහුද මිනි මරුවක්. කොහොමත් ගෙයිද මේ මිනිස්සුන්ට විනාශකොට ඔවුන්ගේ නොරගිනී ලැව්වේ කැන මේ ජෙරුසලයම ගිනි ත දම එක ද ැ ිස්තු වර් හැත්තෑේ. ස්පසිියන් හරජතුගේ පුාතීතස් ෆලවියස් සිිල්වා එක ඇවිත් මුල්ලු ජෙරුසලමම ගිීතියලා දැම් කවුරි ඉස්ශයිල් වල ඉන්න අය එවන ඉසයිල්වට යනාය ඔගලන්ට පුළුවන් බලන්ඩ දබට් හවස් කියල එකත්තියෙන. ඔය ක්‍රිස්තු වර්ෂ හැත්තෑේ ගිනි තිබ්බනයද රෝමාණුවන්. එහෙම ගිනිතියලා ඔක්කම වනාශ වනා. පස 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 පස්සේ යුද ඇවිල නැවත ජෙරුසලේම ඒගොල ඇරගෙන දැන් ජෙුස්ුලයමේ ඉන්නවානේ. ඒ ගෙදරක කොටසක් ඒම ගිනිතියපු ගෙදර කොටසක් ඒගොල්ලු තාම ඒ විදියට තියාගෙන ඒ මෙහැ පැත්තේ හොඳ අම්නී තිටර එකක් වගේ හඳල්ලා ර රීඩ දර් හ ො ති ලති. ලුවන් ගිල්ල බලන්ඩ ජුවිෂ්කෝටරක තියෙන් අරලොකු මෙනෝරාය තියන්නේ එතන ගිල්ල හන්ඩ මේ මෙතන තියෙනවාවලු බන්ට් හවස් එක කෝකද කියලා හඬ ගිල්ල බලන්න. ඒ වගේ යේසුස් වහන්සේගේ අනාවැකය ඉෂ්ට වුන මේක නිකං උපමාවක් නෙමේ අනාවැකිී රාශයක් අන්තර්ගත වෙලා තියෙන රෝමාණනුවන් එන්ඩ යනවා ෙරසලේම ගිනිතියන්දයනවා බලා මිනිමරු මේ වගේ දේවා කිය. නුවර ගිනිිලැව්වේ එවිට ඔහු තමාගේ දසයන්ට කතාකොට ඔන්න දැන් ඉවරයි ැම් හගන්ඩ ගොල ඉවරයි කවදතිවර යුතුව ඉවරයි. මලව වනාශරම්ලගේ නුවර ගිනි තිප්බා ඉවරයි. දැන් ඒ රජ්ජුරුව කෞුතු දෙවන් වහන්සේ දාසයින්ට කතාකොට මංගල්ලය සෝදානම් කර තිබේ. මුන් නෑ කියලා මගේ මංගල්ලය මනවත්තන්නේ. නගේ වැට සටහන මනවත්තන්නේ. වැ සහන වෙන කැඳවපු මිනිස්සුන් ඒ මිනිස්සු හරියට වගකීම කරේ නෑ කියලා මගේ වැඩ සටහන නමති නෑම මේ අපේ දෙවන් වහසගේ ලක්ෂණය අපේ දෙවියන් වහන්සේගේ කර්තාාවේ දෙවන් වහන්සේගේ වැඩ සහන අප දෙවන් වහස සැස්ම මොන සකරයකොටත් බෑනවත්තන්න. ඉඩියමින් ලටබෑ හිටලර් ලට බ නීරෝලාට බෑ. ආරෝලට බෑ තවනන් කියන්න පුළවංසුදු වෑන් වලින් දාගනයයි ඒ නිසා කාටවත් බෑ දෙවියන් වහන්සගේ සැලැස්ම නවත්ත දෙවන් වහන්සේ මෙතන කියනවා මම ආබ්‍රහම්ම තෝරගත්ත මගේ සැලැස්ම කරන්න ඔවු ආබ්‍රහම් වැටුුණ මම නැකිට එව්වා ඉරිස් ඊසක් යාකොප් ඉතිහාසය තිස්සේ ඒගොල්ලු අනාගන්න අනාගන්න හැම මොහතකම ම ගිල්ල ගුල්ලා ෝස්සවල ම වැඩක් කර හැබේ දැන්වන ගත්තට දැවිල්ල තිෙන්නේෙ දැන් තම සම්පුර්මගල්ල අයි කරනවා හැබැයි මගේ වැඩසටහනනා අයිං කරන්න. ආගන්න සේව කර කටේ මෙත ඉන්නකට්ටේ හනකට්ටේ ආගන්ඩ කවරහරි සේවය දාලා ගියා කියෙලා ජවහන්සකි සේවේවා තින්නේ. කවරහි පසුටලා පල්ලිය දාලාග කිය කර පල්ලි වෙහෙන්නේ බ ුරු යිබ කල ින් යිබස්ක ප්‍රි දාලා කියයාම පයිබස්කුල් හෙන දෙවන් වහන්සේ ඇර අනං එක. දෙවියන් වහන්සේ යම් රටකට උන්හන්සේ සු පරංචේ ගෙන න මොකාටවත් බෑ නවත්තන් ඔගලට මක් මක ෙදා කිව වච චීනට බයිබල් ගෙනයන්න කොහොමද කියලලා නතක දෙදා කිව්වා උගලට මන් කියන්න උතුර කොරියාවට කොහොම යිබල් ගන්න කියලා. ැ චීනේ. වම කතන්දරයක් උතුරු කොරියාව වෙනම කතන්දරයක් උතුරුකුරියාවත් එහෙම තමා දෙවිනි ලෝක යුද්ධිරි පස්සේ රුසිියාව අල්ල ගත්තා සමහරතැන් වියට් නාම් කොරියයා වගේ සමහරතැන් අල්ල ගත්ත චීනේ. හැබැයි එක කොටසක් ඇමරිකානුවන් අල්ලගත්තා. එට පස රුෂ්‍යානුවන්ගේ කොම්ියනිස්ට් කාරයෙන්ගේ උදවවෙන් ඇමරිකානුවන්ට විරුද්ධව මුළු කුරියාවම අල් ගන්්ඩ. නිික් ත්හ කරප එක තමයි කොරියන් වෝ කියලාපි කියන්. ඒකෙදේ කොරියාව දෙකට කැඩුණ. උතුරු කොරියාව තනිකර කොමියුනිස්ට් පාලනයක් යට කම් ඩිනස්ටි තමයි පාලනය කරන්න දැන්තුන්වෙන එක තම එල්ලොක්කගේ මුණු පරථනා දැන්පාලනය කරන්න. දකුණ කොරියාව ලස්සන ප්‍රජාතන් ප්‍රවාදී රටක් දැන් ඒක ක්‍රස්තියන්ට පක් කියලලා නියමයි ැ. <travailler SCI> <cake> <dengan>. තුර කොරියයාාවතුරට කත්තිර යන්න බෑ. චීනයට හරරි නිකං යන්න එන්ඩ පුලුවන් උතුරු කොරියාවට හෙමත් යන්ඩවාරු. ඔහොල දන්නතද කොහොමොද මේගොල්ල උතුර කොරියයාාවට බයිබල යවන්න කියලා. බයිබල් කොරියන් භාෂාාවෙන්න්නේ දකුණු කොරියාවේ ක්‍රස්තියානියාය මොනාද කරන්නේ ලක්ෂ ගනන් කොරියානු බයිබල් අච්චු ගහලා ඒවා ලස්සනට පලතුරු එක්ක මල්ල එ ලස්සනට පාෙන නිකර පඩි පාාවෙන දේවල් තියෙන්න්නේෙ. නිකංර කාඩ් බෝඩ් පොලිතින් වලින් නාවරණය කරපු. පතුර යන්න ඇති යාටයි් පෝටටයිට් ඒවා එබයිබලෙද දාලා මල් පලතුරු අරාමය ව දාලා පොඩි පහනක් එෙම පත්තු කරලා මෙහෙන් එහෙට ගලන ගඟ දිගේ. ලක්ෂ ගණන් මේවා මේදාන්න. ගඟතිගේ පාවීගනය යනවා ලක්ෂගනම් බයිබල් උතුරකුරියාවට. උත්තරකුරාව අයට ෝක දන්නවා. ඇති හමුතාාවේවුම් තුුවක්කුත් එක්ක ඔය ගං ඉවුරුුවල ඉන්නවා කවුරු ල ඕ ගන්නතුව. දෙ නිසා මිනිස්සු බයයි හැබැයි හොර එන් ගන්න කොහමරි ගන්න. ඒ මේ නිසුන්ට කිම්ුල ඉන්න ගංගවල හන්ට දන්න ඕන නේ ඔය වගේ දෙයක් ගන්ඩබැරිද ඕන කරය කට අවශ්‍යය කාට මේ මේ බයිබල් කොලෙජ්ජ අපි පටන් ගත්ත කාලය අපේ මේ විදුරිි බලය තිබබෙන මේ කිසිම පහසුකමක් තිබබෙනේ මෝබයිල් ටෙලිෆෝන් ඇති කාලයක් නමුත් ටෙලිෆෝන් වයර් දිගේ යනවා අල්ල පිටමට. අපේ උන්ට බයිපලේ දන්නේ. අපේුන්ට මොනවත් දන්න තාක්ෂණ දන්න. හැබැයි හොරන්ගේ වයර්ර එක කපල ඒකට මුන්නලා ඕන ඕන ටෙිෆෝන් කල් කරන්න ගැගෙන හිටියාපේ අප කියලා. අපේ ඔුන් ගතා කරවා අරු පිල්ගනවා ඕ ටෙලිෆෝන් කනු ගෙනනල්ල හයි කර ලංකාපෙල් ද ලංකාපෙල් මේ කහලා නඩුදායිත් දන්න. ලංකාපෙල් තම තිෙනල් හත්ත. හරිියකෝ කිය මනට නඩුදන්න ලේසි ඒගොල ගෙන ලට අවර්ගහන ඒවා තම ගලවලා පෙවම්ගෙල ගහ වෙකුුණ. අපෝ මේ එකන්නේ හොරාට හොරකං කරන්නට දන්නා පොරින් ඒම නං අර උතුරු කොරිය නැපට ඉන්න හොරා ඒ විතියටට රිස් ඇරගෙන හොරකං කරන්න නම් මුණ තරන් සංකාාවක්ය දොනති පිළිබඳ. ඒ හිතන්න බලන්න අ එච්චරට වයර්කපලට ඇලිෆෝන් ක් කතා කරන්න තරම් කොච්චර වුවම නාවක් තිබිලා තියෙන් ඕන පැයිලට මේ කුකුල් ෆාම්දානකොට වහාල ගලවලා උඩින් පැහැල කුකුල උත්සල කණ්ඩ තරම් මොන තරම් බඩකින්නක් මොන තරම් අවශ්‍යතාවයක් අප ඇයිලඇයල තිබි තියෙන්න්න ඕනදේ එක ැන ොා හොරකං කරන විදිෙන් අපි දැනගන්න පුුව කොච්චර සංකාවක් කොච්චර වුවමනාවක් තියනවදයාට ඒ හොර වැඩේ කරන්න කියලා. එහෙමනම් උතුරුකුරියාවේ ක්‍රස්තියානය අය. රහසිගතව රහසිගතව ජීවත්වෙන ක්‍රස්තියාන අය තමන්ගේ ජීවිතය පරදුවට තබා. ඒ හමුදාවට හොරා ඔය ගංයවුරට පැනලා. ඔය මො එකක් හරි ය බයිබලයක් ඇරගන්ඩ. උත්සාහ කරගෙන ලක්ෂ ගනම් බයිබල් දැන් උතුරු කොරියාවට දිනාපතා යනවා අදටත් ඉතාගන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකෙකුට වත් නවත්තන්න බෑ කිම්ටත් බෑ කිම්ග පුංචි අම්මටත් බෑ දෙවියන් වහන්සේ ඒවගේ දෙවන් වහසේ දැම් බලන්ඩඋන් වහන්සේ විට තමාගේ දාසන්ට කතාකොට මංගල්ලය සූදානම් කරතිබයේ නොමුත් ආමන්ත්‍රණය ලැබෝ සුදුස්සෝ නොවෙති. මං කතා කරපය හැඳවූපාය මන්ත්‍රනය ඉදිපාය සුදුස්සනිර ඒ නිසා නුඹලා මංසන්දිවලට ගොස් හා ඔන්න එනවා පි අපි කවුද හන්දිිය උන්න හලා ුදෙවෙක් ලන කට ගුල්ි කවද ගු දවියන් වහන්සේගේ නිවස ේතිවන්හන්ස රට. ජීවත්ති නා අය අපි කවුද. අපි මංසන්දියේ පොරොවල්ල ඌ දෙවන් වහන්සට ප්‍රශංස්වා වේවා. මංසන්දිී වලට ගොස් සම්බවෙන සියල්ලන් දෙමන්න සිංහල ඉංග්‍රීසි සුද්දෝ කල්ලෝ කායව් උස කොට මහත කෙට්ටු ගෑනු පිරිමි. පොටි ලොකු උකත් නූගත් ගනවත් දිලින්ඳු. සුදුහුම් පොල ්‍රාබපු හැමේ එකටම මංගලයට කැඳවා. ගෙනෙල්ලා යයි කීවේ. ඔන්න ආවා අපිට කතන්දරේ. ඇයි හෙනම් මිත්‍රවරණි අන්‍ය ජාතිීන් වන අපිට දේවරාජ්‍ය තුළ ස්ථානයක් ලැබුණේ. ඇයි යුදෙව්ුවන් ඒක ප්‍රතික්ෂේප කරපු නිසා. එනිසා යුදෙව්ව කරපු වැරද්දට හගොලන්ට බැනල හරියන්න ස්තුති කරඩුවන්. ැ! ඕගොල්ලෝ වංකව හිටපු නිසා. ස්තුති අපි ගොඩක් ආඩම්බරා යොගොල ගැන ඒ තිෙන්නේ අපි අරගොල්ලන්ට නොලැබුණු භාග්‍ය ලැබුණු පලියට අපේ ගොලට බැන බැෙනන්නවා. ජරායුම් උන් දෙවියන් වහන්සේව පිළිගත්ති නෑ. උන් ඒසුස් වහන්සේව ප්‍රතික්ෂේපරක් යිසයේ නිසාන අපිට ජන්සක ලැබුණේ ැකයෝ කිය පංකුන්ට න මම යුදවවන්ට ආදරය බෝහේතු නිසා එක ඒක එක හේතුවක් මෙෂියස් වහසව? ගොඩු ප්‍රතික්ෂය කරපු නිසා. කෘුෂය මරණය නිසා මම පොල් හැපේ. ජැ සමහර ක්‍රස්තිානයට විලාතියෙ ලෙට් දවස්කල් අඩනයකන. ඒ සහසේ කෘෂය මැරුණයකමක ලට මාරතුක. උන්වහන්සේ මැරල නැත්තන් අපිට නෑ නිස්වර්ගගේ. ඒ නිසා ඒක ලොකුම සන්තෝසය. වෙඩ ෝන ඒනි යදෙව ගැනි වවහස සුතිවන් ඩු මකොද ගල්ලෝ. නොසුදු ස්ව බවට තමංව පත් කර ගත්ත නිසයි මංසන්දිවල හිටපු අපිට මේ භග්‍ය ලැබනේ. ඒ දාසයෝ! දහයන පදය. ම මාවත්වලට ගොස් තමුන්ට සම්බවූ යහප අයහපත් සියල්ලන් රැස්කළෝය. න යහපත් අයහපත් යන්නේ අපි අපි අපේ අපේ සංස්ෘතිවල අප අපේ ආගංවල ඉන්නකොට අපේ අපේ ධර්මානුකෝලව අපේේ ඇස්වලට යහපතය හිටියයන්නේෙ ැබොහොය කියන. ඌූම්ඹියකුට මදුරයකුටවත් මම ගහන්නනෑ කිය මොක මේකට හරියට විදල නෑ. තෙල්කූම්බියෙක් විදිින්න්න ඕනේ එයාගේ අර සාන්ත ධාන්ත තීන්ත සීලාචාර කම කකලට චූටකා විදීගන ඉන්නවන විදල යනකොට විට කමන්නෑ කමන්නනෑ විද ගියා අයිේ මයික් ෝයි කකොකට් මන ෑගල ි ඉන්න පුලුව. උවර හගන්න ජාගන ඉන්නකොට මෑට කියන්න දැන්කි කියන්නක අනේ කුම්බියෝ කෝම්මිියෝ පි ප්‍රදේෙනවා නෝ නෝ දැම්න්නේ ගොඩක් නොව ඇහෙන්න බල්ලවා එකකට හතරක් කියන්නවානේ හැමවෙලේ ම නෝචීකෝ. නෝලයික! නෝලැස්කි! ඒක තමයි ඇහෙන්නේ වගේ නෝ! නෝකුම්දිි නෝ ගෝ යනෝ? නො ටල් නො ග නොෝ ඒ වෙෙලාේ තමට දැ ගන්න පුළුව මේ ොල්ලන්ගේ ආගම ධර්මය සීලාචාරකම සත්තු නොම රව් ගතියක හොබද කියලා මදදුර ඇවිල්ලා ෂොට්ක දිීගෙන ොඩයින්න මදුරු විදල ගියත් කමන්න කන්න ගාවවට ඇයිල සිදු කියෙනවානේ ඒ වෙලාගේ අපේ දර්ශන අපේ ආගං අපේ ඇදහෙලික්‍රම ඒ ඔක්කම අමතක වෙන. එ නිසා යහපත් සහ යහ පති හොඳ ඇත් ඉද පුලුවන් කමක් නෑ සියල්ලන් රැස් කළෝය අමුත්තන්ගෙන් මංගල්ය ශාලාව පිරුනෝය මේ අපේ විග්‍රාහික භාෂාවෙන් කියමු මොනවාද අන්‍ය ජාතින්ගෙන් දේවරාජ්‍ය පිරුණේය අලිලුියන් අන්‍ය ජාතතින්ගගේ දේ රාජ්‍ය දැන් පිරල දයන්නේ. දන වදවන් වහන්සේ තුල අද යුදෙවවා එකන ස්ශ්‍රයිල් වල විතරක් අපි ගත්තොත් මෙසියනෙක් යුදෙව්ෝ තිස්දහයි හතල ස්දායි අතර තමයිඉන්න. නමුත් අද ලෝකෙ ස්ථයානයය අන්‍ය ජාතින් කී දෙනෙ ඉස්්්‍රයිල්වරන්ගේ දෙවියන් වහන්සේ ගේ දරුවෝ වෙලා ඉන්නවද. ඔ මරුුණේ මේේක උ්ම බේමි බලන්න පේසු වහසේ ය ුට ුි දේල් තු අන්රග ලා තිබෙන මහත්. ආස්කංඒවගේ අනා වැකි ඉතින් අමුත්තන්ගෙන් මංගල් ශාලාව පිරුණේය ඒත් රජරෝ අමුත්තන් දකින්ට පැමිණි කල ඔන්න කතන්දර අපිට අපිට අධින් දෙයන ශොට්ක මෙමතන. ඒත් රජ්ජුරුවන් රජ්ජුරුවෝ අමුත්තන් දකිින්ට පැමිණි කල ඒ මංගල්ය වස්ත්‍රයක් නෑද නෑද සිටී මනුෂ්‍යෙකු දක. එකෙ එක ඇල්ල ඉන්නවා මංදලය වස්ත්‍රයක් ඇන්දගන්න නැතුව. දැපොට කින්ඩ දෙවියන් වහන්සේගේරා රාජ්‍යතුළට එන්ඩ අනුග්‍රහයා වශ්‍යයි. ඇනුග්‍රහය අවශ්‍ය දැම ලොක දේවධර්මයක් ව ගන්නන්ඩ යන්නන්නේ නතන සමහර යට රිදෙන්ඩේ න වදින්ඩ යනු. අනුග්‍රහයෙන් නේද අපි ඇතුළටආාවේ මොකක්දේ අනුක්‍රහය අරගොල්ලෝ ප්‍රතික්ෂේප කරා නොසුදුසු අපිට අන ්‍රහය දුන්නා අන ග්‍රහය කාරීස් ග්‍රීක් වචනය මොකද හන්න හන් හැබ්‍රව වචනය ඒක තේරම මොනාද ලබාගන්ට නොසු දුසු දේ ලබා ගැනීම දෙවන් වහන්සේ දරුව වඩ අපිට සදුසුකන් තියෙනවාද නෑ ස්්්‍රයිල්වරන්ගේ දෙවන් වහන්සේව අප දෙවන් වහසේ කියන්න අපට සුදුකන් තියෙනද නෑ. අපිහා පත්ද නෑ අපි පාපේ? අප මැරිලයින් දැද්දී ඒ සුස්වන්සෑ විල්ලා පිට ගැලවීම දුන්නේ අනුග්‍රහය කරන කොටගෙන. හැබැයි ආගණඩ අද සමහර ගුරුවරු බයිබ ගුරුවරු සහ පස්ටර්ල දේශනා කරනවා කොන්දේසි රහිත අනුග්‍රහය කියලා. අඩක් ඇත්තයි අඩක් ගුරුියක. ඇත්ත අඩයම කත දන්නවද. මං සන්දිවලට ගිහින් ඒ මේකරුවන්. මංගල්ලට කැඳවන කොට කොන්දේසි නෑ. ඔය කොයි ආගමද ඔය කොයි ජාතියද ඔය ගැහැනුත පිරිමිද ඔය යහපත්තා හපත්ද ඒවා බැලුව නැ කිසිීම කොන්දේසියක් නෑ. එ. හැබැයි ඉතුරු අඩය මොනත් දන්වද. එන්ඩ යල්න්නේ නිකන් තැනකට නෙවෙයි හලෝ ජීව මාන්න දෙවියන් වහන්සගේ රාජ්‍යයට. ඒ නිසා තමා පැලඳගෙන ඉන්න. ද්‍රේ න මමා පැලන්නකට ඉන්න වත්‍රය මොනවස්ත්‍රයක් වුණා එකකාශුද්ද. තමුන්ට ඒක පිරීෂින්දු සුදේ සුදු ඒ අවුල්ලක් නෑ නමුත් ඒක සුදුසුනෑ. ඒක ගලවල දාලා මෙහෙන් දෙන මංගල්ය වස්ත්‍රය ඇරගෙන ඒක පැල්ලනගෙන එ්ඩු. ඒක යිකොන් දේසි. වස්ත්‍රය කියල කියරකොට සංකේතාත්මකව බයිබල ධර්මිෂ්ටකම හරිද. ධර්මිෂ්ට කමේස්්‍රය. ඉතිං අපි ධර්මිෂ්ඨකමමා ඇැති වස්ත්‍රය පැළඳගෙන හිටන්දේ රාජ්‍යතුල ඉන්ඩෝන.ඇද මනත්දනතු ගන්නන්නන්නේ පාස්ටල සමහරු අන්කඩිෂනල් ල අන්කඩිෂනල් ග්‍රේස් කොන්දේසි රහිත ප්‍රේමය කොන්දේසි රහිත අනුග්‍රහය නිසා උඹ පසුතවින්ඩේ ඔන්න පසුත විතවින්න ඕන්නේ. ඕන කුණු හරපයක් කියගෙන ඕන ජරාවැඩක් කරාගෙන දෙවරාජ්‍යයේ හිටපත් දෙවයන් වහන්සේගේ කොන්දේසි රහිතාන්නු ක්‍රායෙන් ඔඹ බේරිලා ඉන්න මෙ දෙමල් පුරක් දේෂන කරම දෙමල් ොරක් කියලා ට කියන ොල මොක ම දෙමල ොරක් නිසා ඔගොලක කියන් ජායාාලය. ඉන්දියයා වේ ජස්ටීන් කියල එකකින්න. අදන ඉන්දදියා ජස්ටීන් කලෙක්කින් මදුරේද මොන අර්මාසිලා ජස්ටින් කියලකන. අඩවා. මු දැන් කියනවා අන්න විඩියෝ කලිප්පයක් ඇයිල්ල තියනවා. අපි හැමෝම ස්වර්ගයට යනවලු අපි මොනවාකරත්මක ලබි ගැලවීම ලබපු නිසා. අපි ගැලවීම කවදාව අපි නැති කරගන්නන්නේ නැල්ලු. මොවා කරත් එකැ දැ ඔු මිනිමරවත්ක්කමක් නැල්ලු ඒහම ඔුල් ම ස්ර්ගයට ගත්තේ නැත්තම් ූ කියනවා. මගේ නම කියන්නේ. මර ඉසුස් වහන්සට බලවත් පස්තරල විල්ලවයි. මට කියල පුළලඳ කොලට මේ ස්වර්ගට යන්න්න මේ ඇහුත් කියන්නන්නේ මම යොගළම් වැැරී කියලා මමත් මේ ඒ පෙරිදි කියලා පොලිමය කිහිල්ල ඔවයි එන්නට ගත්ත හර පැස් දෙෙන යන්න කියනකොට අපි ඉතින් ඉන්න එවා. මට මේ එන්නත ශවට්ටක ගන්නඋනත් මට මේමම් පාස්තර් කියල යන්න බෑ මට කුළන්ද ස්වර්ගි හෙමරින් ගන්නඩ. යා කියනවා මම කියව ගැන්ඩල් මග හොන මං කියනවා පෞතුමාාව මං පින්න නොව. පෞතුමා එහෙම ජරාකතාවක්කිව වන බොරුරු වි්‍යාජ ගැන් විම් දැන් මංයක නමත් එක්ක කියන්නේ දෙමල මිනිසු දැන් අවුල් වෙලා. තැන් එට නිද සිංහල මිනිසුන්ත් අවුල් කරන්ඩ කවරහරරි. ඒයි ඔය ග්‍රේස් ීචස්ලා ඉන්නවානේ සිංගප්පුරවෙ ඉන්නවා ඇමෙරිකාේ ඉන්නවා ඉංගලන්තින්නවා. ඒ අයගේ දේශනා හලා ඉන්දදිියාව ගොඩ දන කෝක දැ. එකතු වෙලා ඉති ශෝකන නේ හි ්‍රස්තිානනිතු ඇවිල් ද ගලන්නට කිවන මේ අය බයිවින්ටිපා ඕන වයිශකමක් කරන්න ඕන මනි මරමක් කරන්න ඕන කුඩ්ඩු ද පෙරෝයින්ද ඕන එකක් ගහන්ඩ වුලක් නැගැීම ලබලන ස්වර්ගයටයැ වන අඩ නියමයි නඒ ්‍රස්තිානය. හියිපගස් ඔො ඒ වගේ මිනිස්සුන්ට මම කියන්න කැමැති අනුග්‍රහයේ කොටසක් අල්ලගෙන අනිත් කොටස මිනිස්සුන්ට වහන්ඩ හදන්ඩපා. අන්නු ග්‍රහය කියන්නේ ඔබ කවුරනත් ඔබගේ පසුබිම කුමන පසුබිමක් වුවත් ඔබගේ භාෂාව ඔබගේ අධ්‍යාපනය ඔබගේ පරණපාප කුමක්වත් කමක් නෑ කොන්දේසි රහිතවායි ේසු වහන්සේ කුරුසිය මැරුුණේ තමා වෙනුවෙන් අන්න එක තමා කොන්දේසි රහිත අනුග්‍රහ නම ේ තැන වරයි එතන හාට කොන්දේසියක් පටන් ගන්න ොමකක් දෙකොන්දේසිය හරි වස්ත්‍රය පැළඳගෙන තුළටෙන්. රජතුමායිනවා එක්කෙනෙක් රයාගේ පරණවස්ත්‍රය යන්දගෙන යා ඉන්න. හැවිල්ලා නික සරදම් කතාවක් දාන්නේය මුල කොහම දහි දන්නවද යාළුව කියල කතා කරන්න. රජර මත්තන් දකකිට පමි කල හි මංගල්ල වස්්‍රයක් නෑද සිට නු්‍යකුද. යයාලුව ගෝද රජතුම කතා කරේ යාලුව යහලුව මංගලේ වස්ත්‍රක් නැත්තුව නුබ කෙසේ මෙතැනට ආය හිදයි ඔවුට කිවේ. ඔහු වාක්‍රහිත විය එවිට රජ්ජුරෝ කතාකොට මෝගේ අත්පා බැඳ ආවද ඔය අන්නු ග්‍රහය නිසා ගැලවීම ලබලා දේවරාජ්‍ය තුළ ඉන්න අපි අපේ පරණ වස්ත්‍රය ගලවලා දාලා අලුත් වස්ත්‍රය පැඳ ෙන ඉන්නත්ං. ද වෙන්ඩන්නලු මෝගේ අත්පා බැඳ මොහු පිටත අන්දකාර මොහු පිටත අන්දකාරයෙහි දමා පල්ලා. පතාලේ. එහිදී හැඩ හැ හැඩීමත් දත්මිටිකෑ මත් වන්නේ වන්නේ ඇයිසේ කැට කීවේ. කියල ඒ සු වහන්ස කියනවා මක්ටි සාද යුදෙයි වන්නට කියවා. ඇදවනු ලැබෝ බහොය තෝරා ගණු ලැබූ ස්වල්පයයි කීසේක්. මොකදද මේ කැඳවීමයි තෝරා ගැනීමයි. ඔක්කෝටම කැඳවීම තියෙන ගැලවීමටෙන්ඩ. හැමෝම දැ ගැලවීම ලැබල ඉන්න අපි. නමු ගැලවීම ලබපු පලියට ඇට ස්ර්ගට යන්ඩ බෑ. අපි ඒ ගැලවීම තුළ නිරත වෙන්්ඩෝනේ. ශුද්ධකම ධර්මිෂ්ටකම රැකගණ්ඩෝනේ. ඒකයි උන්හන්සේ ඔය උපමාරයෙන්. අපි තත් අවවාදයක් නිකුත් කර තිය දැන් තේ දම උපමාල් මොකද යුදෙවන්ට කියවා ඔගොල දෙවියන් වහන්සේට කීකරු නේ නෑ. ඔන්වහන්සේ ඔගොල් ලම්බ කැඳෙවූවා. ඔගොල්ො එන්ට පැෑ කිව ඇයි ඔගොලට වාසියක් නැති නිසා. පොඩි කෑමක් තිබ්බට රජ කෑමක් වුණනාට එක වෙලායිනේ. ඒ නිසා ඊට වඩා වටිනා ඇයි හිතන වගකී ව්‍ය පාරපස්සේ ඔගොල්ු ගිය අත් මාර්ථකාමී වුණා. ඉති ගොල්ලං ඟට ආපු මේකාරයන්ව ඔකුල සරදන් කරලා ගහලා එලෙව්වා දෙවන් වහන්සේ මලන්ගන්න උන්වහන්සේ වැටස සන්නනවත් තන්නේ. එ පාගේ එපා ඹලට එපානම් මටත්ප දැන් එහෙම අපේ දෙවියන් වහසේ හෙම පෙන්න්න නෑනේ ක්‍රස්ති්‍යානයයි. අපේ ක්‍රස්තිානය අපේ දෙවියන් වහන්ේ කියන බොහෝය හිතන්න මොනව දන්නාද අපි මොන්න විතිය හැසිරීමින් මොන නාටකමත් දැම්මත අප පස්සසිෙන් සු වහන්ස ඒ න න න න අර පල්ලියි එන්න අපි පාත්ධාන පල්ලි න්න ඒන එඩකු එඩ ඉඩක මං ගැලීමට දන එන්නක එඩක එඩකෝ මන්ත සේක න ඩක අන්නක හඩු න පල්ලි සල්ලන මම සේවයට එන්නේ සමාර පාත්ධන දැරතිීමද. මට මෙම මගේ පුතර් රස්සවක් ලැබුණනම් මම පල්ලියනවා. නික අපේ තිවියන් වහන්සේට මේයා පල්ලි ඉන්න ෝලිගේ තක් ගල ස්සා වදීල මේාව? පල්ලියට ගන්ට ඒකටඉන්න වෙනම සෙට්ට එකක් කුකුල් කිලෝ එකකින් සෑට වැඩ ගන්න පුළුවන් දවුරුමන්ද අරක්ක බෝතලයක් දීලා අරක්ක බෝතලයක් දුන්න නම් සමහර දෙවුවරු මතා දෙවිල් ලෝකින් නැතු ඇති ිය ලෝක අපේ ලංකායිජයන බඩු නෑ ඉතින් අපේ ලංකාජන සහරට ම ිය අන් නන් ගිල්ල සමාර දෙවරට ද ර්ගෙ කකුල් කටපක දල් කර වවා වෙනවාලු ඇ අපේ දෙවන් වහන්ේහෙම නෙවෙෙයි අපේදවන් වහන්ේ කවුද දරබලදාරි උන්වහන්සේ පිටි පස්සෙන් කෙලහලාගන යගෙ නෑ. ඒ නිසා බලයිවරයි. මං මං සන්දි වලින් මිනිස්සු ගෙනවා කියල් අන්‍ය ජාතින් ගෙනාව. දැන් අපි මංසන්ධදිවලහිට පොපි රජමාලිගාාවය ඇඉල්ලදවන් අහසෙත්තික ඉන්නවා. වස්ත්‍රය පැලඳගනමෝ. ධර්මිෂ්ට කමේ ශුද්ධකමේ වස්ත්‍රයපි ගැලඳගන්න එ. මේකයි මේ උපමාව දැ දක්දේ මිනිසට කොහම රිද ට ඇ කියල් පිට කුත්. අවවාදයකුත් තියෙන ේ හොඳයි දැම්මනවාද කරේ එත්තන්න ඉන්දල්ලා තියන්නවා පරිසිවරු කොම අපි දන්නේ එමීට මාරුුණාලු බලන්ටත් පහළව එවිට පරිසිවරු ගොස් ගොස් කියැන්නන්නේ එතන හිඳල තියන්න. හෙනවාද එතන ඉඳලා තියනවා පරිසිවරු. හිමීට එතනින් ගොස් කටාවෙන් උවහන්සික සේ අසුකර ගන්න මුදැයි? මන්ත්‍රණ කළෝය මොකද ට දැම්මල පැනලා තියන්නේ පරිසිවරුන්ට පාවෙලා තියන්නේ අපි කැපුුවන ෝයි කතාවෙම මෙ අවල්ලමු කියලා දැංකු මන්ත්‍රණ කරට ඔන්න මතුුණ සැලැස්මක් මොකදද ඔහු හෙරෝධිවරුන් සමග තමුන්ගේ ගෝලයන් උන්වහන්සේල්ළඟට යැව් ෝය කවුද ෙරෝදිිවරුන් කියන්නේ ඒ දොම්බරු හෙරෝද් රජතුමා ඒ දොම්බරයෙක්නෙ ඒ ඒ දෝම්බරුත් එක්ක මේගොල්න්ගේ ගෝලයෙන්වත් යවන හොඳ රහ ගන්ඩ යුදෙවුවන් සහ ඒ දෝම්බරකොත් වෙලා නවා ඒස්සු වහන්සිිකාල්. ඒ දෝම්බරු කියන්නේෙ ඒ සෝගේ පරම්පරාාවෙන් ආාපුයි යුදෙවන් කියන්නේ යා කොප්්‍ය පරම්පරාාවෙන් ආපුයි ඒසා වෝගේ පරම්පරාවෙන් ආපු අයව සහ යා කෝප්ජ පරම්පරාවෙන් ආපු අයව එකතු කරලා එකනේ දෙන්නම ගැන සාක්්‍ය පුත්තනේ යවනවා ඒසුස් වහන්සේ ළඟට මේ දෙකොල්ල එකතු වෙලා රෝමයට විරුද්ධව කතා කරන්න එහෙම නම් ඒසුස් වහන්සේ ආ්‍රහම්ගේ පුත්්‍ර ත උපතේ කොමටන්ග සු වහන්සි. ආබ්‍රහම්ගේ පුත්‍රූ ධමිද්ගේ පුතරූ ඒු කියනි කියන්නේ ම එක එක ඉතින් ඒසුස් වහන්සේ ළඟට ආප්‍රහන්ගේ පුතුන්ව නියෝජනය කරන ඊසක්්‍ය පුත්තුන් දෙන්නවම නියෝජනය කන ඒසා ඔයා කොබ්බ දෙන්නවම නෝජනය කරන ඒ තෝම්බොරුවන හෙරෝදීවරුන් වයි මේගොල්ලන්ගේ කෝලය යුදවරුන් වයි යවනවා රෝමයට විරුද්ධම කතා කරන්න ඒමන ඒසුස් වන්සේ අනිවාර්රයෙන්ම රෝමට විරුද්ධව කතා කරන්න ආරගේමත් දෙන්නන්නේන අන ගුණට තේරෙනවාද තරෙන රද තිරෙනවන හරි ඔගල්ලන්ට තිේරෙනවාද මොකද දන්නවද ප්‍රශ්නය දැ මේ දෙගොල් ඇවිල්ලා ඒසුස් වහන්සේට අයිස්තියනව. අයිස්තියනව විශ්වාස කරන්්ිපා. ල්ටල් ඔයානම් මාර මහාචාර්යවරේ පස් සුරේෂ් ඔයා ඒකයි මං විශ්වාස කරන්න නැත්ති. බලම ඒසු සන්සිත අයිස්තිපු විඩිය කොමද කියලා දැන් එන්නෙමකොටද අහු කරගණන්න එන්නෙමකටද අහු කරගන්ඩ හැබැයි කියන්නන්නේ මොනවාද කියලා බලන්ට. ඔවුහුද ආචාරීන් වහන්සේ කහොමද අමතන්නේ ඒසුස් වහන්සේට හලෝ! නෙවෙයි! මිනිහෝ! නෙවෙයි! මල්ලි නෙවයි! වසේ ය තිස්තුනන ල්ලි කියන්න පුළුවන්. මල්ලි නෙේ. කොහමද කතා කරන්නේ ඩොක් අපි ටහසය කර රැි ඩොක්ට කියනවා පස්ටර්ස් හරි ආසන එකන රෙවරට් කල දා ගන්න දකළට මන් ඉතරම කියනන. එන්නේ පාස්ටස් කොන්ෆරන්ස එකට මෙත නමගාගන්න පස් ුරි්ින්. ඒක මං කියල දි හදිරනොව. පස්ස් කො මං පස්ස් කොන්ෆරන්සරට කියා ගිල්ලදේනවා. මම තිස්සරීම දලයාගන්න පාස්ත සුරේෂ අර්්‍යයාසයිරයාගන්න පස ෝඩිනේෂන් ලැබුහම රෙවරන් ුරේෂ් කෙනදා ගන්නවා. අසදාාව මට මීටරු නේ පස්ට ොෆරන්සි එක ටේලර්ල්ලයි බරල ඉන්නනේ මංකි. පස්ටස් කොෆරන්සකට එන්නේ පස්තර වනි. හ? ඒඉස්ර ටේල දැම් පාස්සනක මක්න ඉස්ර බාබර් දැන් පාසනක මන්න ැ දැන්ේර් දැ දැන් බාබර්ඉන්න එම් පස් කොන්ටරට කිය ඇයි පස්ට කෙළදා ගන්නන එ හමතුට අප අයිලට දැන් ලෙඩක් ඇල්ල තියවා එකනම හ මන්දන්න බලාගන ඉන්න ඇතිමේ ඇන්ටි කෙනෙක්ම ම අහනවා මේ එක පාස්ට කෙනෙක් හලතියෙනවාවලු RRT.රි ර රෙවරන් භිෂෝ එලායගේ නම දාලාතියනවලු ඇත්තපම මේ ඇට මගින් හනවා RRT කියන්නේ රිටායිද්ද කලාොඩන්න වන පොඩයින්න පොඩයින්න ොඩයිොඩයින් නික නිකා හදිස් වෙලා හිනා එන්නපා කීදෙනෙක්තු දැනගෙන හිටේ RRT කියන්නේ රයි් කියලා. ක ක පෙන්තකොස් ්‍රිටාින තුල තිිබින අපි පරන් පෙන්ත කකොස්ට ඩෑයල්ල එකත් තම ඔකදාග නින්නේ. RRT. R Rරි දන්නවා දැන් ්‍රෙබරන්. එට පස්සේ ඩර් දන්නවා ඩිරේල්ඩ් නෙවෙේ ඩොක්ටර්ගියල් එස මෙයාට බිෂ් කියලත් දාගන්න. දැන් ඒ ඇන්ටිමගේ අහනවා පස්ටර ආර්ට කියන්නේ රිටයි එයා අහිංසක වහනවා මේ පාස්ට රිටයිරුනාද කියලා. මහර ජෝප් එක රස මගේට පැහැදිලි කරන්න නෑ ඔ ආර්ටි කියන්න රයිට් එක රෙවරට කියන්නේ රෙවර්. එතන ඉට ගෑම රයිට රෙවට එකන මෙචකල් රෝග ෙවරට ඉඳල තියෙ රෙවරට් එකත් රයිට් කරගන්නෙපෑ. ඉගන රෝද වාහන දැන් වාහන එලවන කට අපි දන්නවා. අපි අලුත් ටයර්රකල් කරන්න දාගන්න. අල්ලුත් ටයර්ර දාගත්ත පාලිට එලවද මිමීමේ යන්නන්නේ. ඇයි. වීල් ලයින්මන්ට කරන්ඩ ේ. යි කරලලා තිබට රෝම් විතිට හයි වෙන්නේ. එක රයිට් කරන්ද ලයින් කරඩ වනේ එඒනිසා රිෙවරෙන්ට් සෙල්රජා රෙවරට රන සිංහ රෙවරට රාම චන්දරන්ි රෙවරටලා තාම රයිට් ේලාන රෝග රවට ඒ ම රවරට ල් පාචිරන්නන්නේ ඇයිමට රෝගදේවල්ලිපා. එමගරල්ල ව රයිට් කරන්නක් නෑ හම රයිට් කෙලඉන්න ඇති මත් ජරාවක්නෙ කමහරපයක් ඒසු සවාන්සට ඉල් ම ඕකතමන් කරන්නේ. ආචාර්යණ ඩොක්ට ජීසස් රෙවරන් ජීසස් හිස් බල දෙවල් තුනක් කියනවා බටර් ගානවා කියන්න අම්මෝ ස්ට්‍රලියන් බට නවුසිීලන් බටර් මාජරය හිටන් ගන්. ඔබ සැබෑ කෙනෙක් බවත් අම අන ඔොල ගවට කවර ගයිල්ල කිවන ඔය නවන් කෙනෙක් නි කල කහොම තියෙද. ඇසයිනේ. ඇතද මෙතන අවංක කවර කෙ අවක අවංක නො කෙනෙක් හරි. නෑ කවර අක හිති නන් යන්න ඔගුල් අවන් කන ෝ් කර යන්න මොකද අවංක ඔබ ංක මගේ දේශනමකරදහන්න අවන්කඔබ මොකදවංක පාස්ට කෙනෙක පල්ලින්නේ. අපි ගවරුත් අවන්කන ති ඒ සු සහන්සිට ඉල්ල කියයන ඔබ සැබෑ කෙනෙක් බව ඩවියන් වහන්සගේ මාර්ගය සැබෑ ලෙස උගන් වන බවත් න්ල් . හෙරටික් මාරයි නිවාශ්‍යා. මනුෂ්‍යයන්ගේ තරාත්‍රම් නොපරන පැවිෙන් කිසිවෙ නොසාලකන බවත්තා නිමු වාවා ඔට වැැඩිය. ඔට රැඩියක් රැජවේෂෙන්යක් ඕනෙ දහලු මකල ඉල්ල කියනවා ඔබ ඩක්ට කෙනෙ ආචාර්ය තුමනි ඔබ සැබෑ මසෙ කිසිම බොරුවක් නෑ.ඒවගේම උපහන්සේ වගේ කවුරුත්තු ගන්නන්ටවෑ. නියම ටිච් බෙස් ීච ඊටර නෙවෙයි ඔබ. තුමා මිනිස්සුන්ගේ තරාතිරම් බලන්නේ. හැමෝම ඔබතුමාට එකයි නේ කියලා එබැවින් ඔබ සිතන්න කුමත් එනිසා මෙච්චර හොඳ ඔයා මොුණද හිතන්න එකෙ අපි දැනගන්ඩ ආසයි ොකද අපි එවිදිර හිතඩ. මොකදද. කායිසරට ආදායම් දීම යුතුද අයුතුද කිය අපට කිව මැනවයි කිව්වේ. යිසර කවුද රමාණන අධි රජ්‍යවය එඇමකලට බද කියවනවානේ බද කියවන්න ඕනම කියෙනනට රිදන සැල්ලිකාරයට ඇති තරන සල්ිතියන බදු කියවන්න එත්්‍ර දිනවා ඒකයි කලු සල්ලිතියන්ගින්. හොර සල්ලිතියන්ගෙන දෙනවම කියනෙ. එනිසාත් බදු කියවන්න කාටත් රදෙනවා මට ත්්‍රේන තම. ඉති මේ දෙපාර්ශවය ඒසුස් වහන්සයෙන් හනවා මේ අපි හෙරෝදිීවරු වන්න කැන ඒදෝම්වරු. පාලක පක්ෂය දේශ පාලාලක්නය හෙරෝදි කටේ. යුතේ වුවෝත් අපි ඇවිල්ල අප දෙගොල්ලන්ට මේක අපසේ. අපි මොකටද ඒ රෝණය ඉන්න කායිසට බදු කියෙවන්නේ. ඉතින් ඔබ මොක දෙහිතන්න කියලා කියන්න නොති ඒසු සන්ස වුන්ගේ දෘෂ්ඨකම දැන. ආය ඔගලන්ට කවුරය ඉල්ලා මේ ඔගල්ලන්ට ගරු කරන්නම් ඔගොල ගැන හොඳකිව්වනම් ඔගලත ඉන්නම් දැන ගන්ඩ එගොල කවුද දෘෂ්තයද. එල්ල කිවවනම් අබිලාවා තමයි බයිබ ප්‍රන්ස් ලාතර හොඳම එක් කියෙන කියලා හෙම කියන එකන කවුදබි දෘෂ්ට. ෂ්ටම ට්‍රන්ස්ලටස් ස්ලාතර තම හොඳම ට්‍රන්ස්ලේට කියලා ය කවරට කිවන කවද කියන්නේ. දෘෂ්ටයෝ කියන්නේ. එ නිසා කාවත් පාරු පාරටතුු කරන්ඩයන් දෙෙපා ඉතාන් දෙපා මට කොමෙන්ට් එකක් ගහන්නනකොට වා තම බෙස්ටීච්ච කියලා නම නිකන් කූල් වෙනවා කියලා. මම ඔබෝ දකින්නේ දුෘෂ්ටේ කැටියට දෘෂ්ටකම නවත්තමු ඔන්ගේ දෘෂ්ටකම දැන වංචාකාරයේි ඒස් වවාන් YouTube නල් එක කෙනෙක් විචර ගහනකොට ස්වන්සි ස්පන්ක වංචාකාරයනේ හොල ඒන් YouTube ෙස් ුක් නැති කාල ේ. මදෙ කෙක් තියන මේ මගේ කමෙන්ට් එකට ම මේ මොකක්ද එන්න ගත්ත කෙලම හාට එකන ගති ඒසු වහන්සේ ඉඳලා තිබ්බනං උන්වහන්සේ එන්නට ගයිත කියෙන මං රිිප්ලය එකක් ගැව ඕ කියල එචරයි ඔටයි මොක යුදෙව් හැට ඒසු වහන්සේ පපතන දයිද ුසිර යනක යුදෙවූ සංස්තෘතියට හරයන්න හැමදයක් උන්වහන්සේ කර චර්මච්චේ දනය කරගත්. වුදු ොහයි බාහ මිස්වා කරගත් උන්හස කිවේ නන ඒ පටන් ගැන් ේතිී නම් ම මම්‍ය මම කොටද වක්්‍ය එකන ගන්්ඩ බාහ මිත්වා කරන්න නගල කිවන. ඒ ඒහම කරන් වහන්ේ දවස කරනේ කර ක්තියනවා හම යුදේවෙක්ම ගන්ඩන කිය ඒහන්සේ පත්දන්න ගිලගන්න. .ඉතින් දෘෂ්ටකම දයන වංචාකාරයනි? නොම්බල ම පරීක්ෂා කරන්න මක් ඩිසාද. පරීක්ෂා කරන්නේ කියලා කියන්නේ මොකද අදහස් කර වන්සේ. උඹල වෙන කවුරුත් වෙේ යොයි මලාල යක්කු. ඊට කලින් ඒසු සංසව පරික්ෂා කර කවුත්. ෂ ඒසු සංසව පරික්ෂා කරන්න වෙන කාටොත් දැෑ. ඒ නිසා ඊයක්ක්කෝ කියලා කියන්න ඇතුව කිව්ව. අන මේ අප රාදේ මු ගියනේ. සි. ංචාකාරය උනුබලා ම පරීක්ෂා කරන්නේ මක්නිසාද. ආදායම් මෙලය මට පෙන්වා පල්ලා කසික ගෙන්ඩක අර ගෙනය එක ගෙන්්ඩකෝ කියලා ඉති ොල ග ඔවුන් ඔහු මස්සක් උන්වහන්සේ ලඟට ගෙනවේ දෙමලා ගන්න මැස්සෙක් ගෙනාවන මත්සක් ගෙනාවේ මසක් කියන්නේ කාසිය. මේ රූපයත් සටහන කාගේ ෙ උන්හන් න් ස . එකඒ අර ඔලුවක් ගහල තියන කවද මේක පෙනි හිටින්නේ කවුද කියලා හන. ඒකුල් කියනවා කයිසර්ගේ ඔවකිවය ඒ උන්වහන්සේ ඉති ගයිසර්ගෙ කයිසරටත් දෙවන් වහසේ දෙවන් වහස ඇ පල්ල උට ඔයට වැඩ ජරාට ඔක්කේක් නන්නෑ.න ඒ ඒන්න කයිසර ක ොට එක ට . ඒ ොට ග පාස ර ලවකරව ගොල්ල දන්ම පේවර ලවකරන න ක පොට න්න්න නැත්තන අපේ දරවාගේ ෑගේ අමගේගේ අපි අපි අදරකර හි ොකරද කයිසරක පොටේක ඔගොල්ලන්ගේ පසක උට දෙන්න ජවියන් වහන්සේ දෙව අහන්සට දන්න කියමකත් තේරම කායිසර්ගේව දවන්හන්ස ින්ඩ නත්න දෙවන්හසකේවා ඉලකායිසරට දඩ නෙන කේවා උට දෙඩ දහන්සකවා දවන්ස න්ට එනි පොලම් හ. ඊට පස ඔහු ඒ අසා බලන්නක ඔහු ඒ අසා මවිතව කත්දයිසේ මේ මෙමවත් මිනි හම කුටු කරගඩ බෑන්නේ උන්වහන්සේ අත් හැර ගියෝය දැන් කවුද ග තැනෙ පරිසිවරු ඒකල් ලගේ ගෝලයෝ ඒ දෝම්වරු එකන හෙරෝධීවරු දැගිතරේ ලයින්නේ කවද් සදුසිවරුයි ලියන්නොයි. දැන් ඒසු වහන්සේ දෙනවාට ඇක් එක සදුසිවරුන්ට අහගන්ඩ විසිතුනේඉදම්. නැවත නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු එදා උන්වහන්සේ වෙතට ඇවිත්. දැදැන් ගියාන මේ කොල්ල. අරගොල්ලු ගාම මුන්ටිකක් චේපන මේ මම අලුද්ගි විසුන් සමික්ෂණයේ මං ගනල තියෙනවා. ඒක හරි ඒම නැත්තං අර අවුරුදු හාරසියක කාේගෙනනක YouTubeි කියයන. කාේ ක හරි මං ගන්නලතියන පරිසිවරු කවද පට ගත්තේ දසිිවර කවද ටන් ගත් නහ කාල පා ලු හරි වු හරසියක හ කා පට ග ො න ොද තු න ක් ර . සද්‍යිවරු නැවත නැගිතීම විශ්වාස කරී නෑ. පරිසිවරු ඒ විශ්වාස කර. දැම් පරිසිවරු එතනින් ග්‍යානේ. සද්‍යවරුන්ට දැන් සන්තුසයි අරුම් නෑ ඇටැඇක් එකට. ඒසු වහන්සේව දැන් කොටු කරම කියලා ප්‍රශ්නයක් අහනුව. ආචාරීන් වහන්සන්න අය.. යමෙක දරුවන් නොලැබ මලුත්. සහෝදරයා වින් හගේ භාරියාව සරණපවාගෙන සහෝදරයා නමට දරුවන් උපදවන්ට ඕනෑයි මෝසෙස් විසින් කියා තිබි අයිබල කියලා තිෙන නොහෙවා. අප ආතරය සහෝදරයෝ සත්දනෙක් සිටියෝය ඇතට හිටියාවගේම බොරු කතාවක් කිය. පලළම භාරයාාවකු සරණපවාගෙන දරුවන් නොලැබ ැරණු බැවින්. ඒගේ භාරයාව සහෝදරයාට වවාය දෙව නිතුන්වෙනි සත්වෙනි තැනැත්තා දක්වත් එසමූයේ මේන්ටි කෙනෙක් කසාද බැඳලා ළමෙක් නැතුව ඒයා හස්බන් මැරුණ අස්බන්ගේ මල්ලියෝ බෙන්න්ද එයත් මැරුණ. ඒම මල්ලිලා ඒ සහෝදර හද දෙනක්ම බැඳ හත්දනාව මරුණ දැන් ලමෙක්නෑ දැ සියල්ලන්ට පසු ස්ත්‍රීධ ැසුනයයි. ඇටිත් මැරුුණ සියල්ලන්ම සරණපාවාගත් හෙයින් නැමත නැගිටීමේදී ඒ සත් දෙනාගෙන් කාග භාරියාව වන්න වන්නේී දැයි ඇසුවයි. ැ මේ වගේ ප්‍රශ්න මගෙනුත් සමහරදින අහන දරහට මෙම ප්‍රශ්න හප කෙනෙක් එක හගන්න න සමහරවානවා ම ආදරි කරපු බල්ල මැරුණ උ වර්ගිටයයිද කිය. ර්ගයට බල්ලය යිද ඉතින් සත්ව යන්න ඇන ස්වර්ගයට ඒක කියනකොට අර සත්තු ආදරින් හදපු කට්ටියට හිදෙනවා. එවගේ ගැලවීම නොලැපම මැරෙනය ම අම්ම නැති වුණා අම ඒස වන්සය පිළිගෙන හිටයනෑ අම්ම ස්වර්ගටය යයිද ඒස සන්සේ පිකටන නැත්ත කවරුත් ස්වර්ගයට යන්නන කියක තමයි ඇත්ත තිත්ත ඇත්ත නමුත් ඒවගේ අයව සනස්සන්න බොරු ඉගැන්වීම් සබහ ඉතිහාසය තුළ ආවා. ඉතින් කියවා නෑනෑ ටික කාලෙට ඒෙකුල්ල ගිල්ල තැනක පොඩි පපොඩි චටි ටුටි දඩුවවා අරයි එත රිදෙන් ඇති පනිිෂ්ප්ටික් කාලා එට පසු ස්වර්ගයට ප්‍රමෝෂණය ලබාගෙනයයි කියලා ඉගැන්වීම මෙම ලබා දුන්න. නමුත් ඒවක්කම බොරු. ඇත්තර මෙතන ගොලන්ට දැරගණඩ ඕනෙනනවාද නැවත නැගිටීමක් තියනවා. ල ඒු හන්සක න්න්න නවද ම අපි උන්වහන්සේ ඇටැක් කරමු. ඊට පත්සේ ඒසුවාහසේ දැනගත්තා මුන්ගේ කතාාව. ඉතින් Yesසු වවාහස උත්තර දෙමින් විසි නමන පදය. නොබලා ශුද්ධ ලියවිලි වලත් දෙවියන් වහන්සගේ බලයවත් නොදැන වර්රත්ත ගනිහුය. බල වරද්දගත්තා සදුසිවරුණේ. මක්නිසාද නැවත නැගිටීමේදී ඔවුන් සරණපාවා ගන්නේත් සරණපාවා දෙන්නේෙවත් නැත. ඒත් ස්වර්ගෙහි දේව දූතයන් හා සමාන වෙති. ඒසු වහන්සේ මේ ගොල්ලන්ට උත්තර දෙෙනවා නැවත නැගිටීම තියන වහන් කියට. ඊ පස කියනවා නොමුත් මලවුන්ගේ නැගිටීම සම්බන්ධව නම් මම ආප්‍රහන්ග දෙවියන් වහන්සේය ඊසාක්්‍ය දෙවියන් වහන්සේ යකෝ්‍ය දෙවන් වහන්සේ යි දෙවියන් වහන්සේ නුඹලාට කී බව නුඹලා කෙව්වෙර ඇත්ද දෙන් වස මලවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවන් වහන්ේ යි. එකන්නේ ලෝකයට ආබ්‍රහම් සක් යකො මැරල ඉවරයි ඒගොලන්ගේ සෝන්ගේ වල් තියන ැ ෙලාවලෝ හැබයි දෙවන් වහන්ේ අප්‍රහම්ගේ ඉසාක් ආකෝප් දෙවන් වහන්සේ නං උව උන්වහන්සේ මැරුණයගේ දෙවන් වහන්සේද ඒම නැත්තන් ජීවට්ටනනායගේ දෙවන් වහන්සේ මොකද න්හන්ස කියන් හද නේු වහන්සේ . ඊසාක් යාකෝප් මෙලොවට මැරුණට දැම් මැරණ ලෙවෙ ඉන්නේ පනපිටින් ඔවුන් පාරාදීසියන් ප. එකතු නැට නැවත නැකිටීම කියන්නේ ඒ ඒගොල්ම නැවත ඒ දේහෙන් මේ ලෝකේ නවත නැගටීම ගෙච්චරයි. මරණය කියන්නේ අපිට අවසානය නෙවෙේ කිය එක ඉසු වහන්සේ සදුස්්‍යිවරුම් කියලදහදන් මරණය කියන්න අපිට. සාන යි. අපි සදා කාලයෙන් සදා කාලයට ජීවත්හෙන්ඩ මවන ලද්දන්. ඒක තම උන්වහන්සේ කියන්නේ සමමුහයෝ ඒ අසා උන් වහන්සේගේ ගැන්වීම ගැන විශ්ම පත්වූය. කවදේ විතට හිතලා තියෙන මීට කලේ දැන් අප වඋනත් අපේ වඋනත් හිතමක දැන් අපේ අපි ආදරය කරපු අපේ බොහය නැති වෙලා න මැරිලයි. ඇමගෙන මත උත්සයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේ තුළනං සැතපුනේ ඩැ එකගොල්ලෝ මැරි ලද පනපිටින් දෙේකයි මගේ ප්‍රශ් කියන්නමට ද දවත් සොල කෝවි නිසාත් බොහ ශුද්ධවන්තෙන් නැතිෙන මේ කෝවි ඩින්ජෙක්ෂන් එක විරද්ධව කතා කරන සහ මිනිස්ස එක මෝඩ කතා කතා කරන්න. හැබයි අද බොහෝ අය එන්නත ගන්න ඇැව නික මේ යන අවස්ථාතිය දැ ඒ එන්නට පැත්තකින් තියමකෝ දැන් වසංගතය අපේ කූ ඩාරමට එන්න ඇල්ලු මයම් ම අර මාර කොමෙන්ට් එන්නේ එන අර කෝවිී ඇැදිලා මේ අවරුද්දක් කහමාරක් ඇතුළත නැතිවුණු සුද්ධවන්තය නක්කොම පවකාරීද. පාස්සල කීදනෙක් නැතිවුණාත් ඒගොළු පවකාරයුද. දැන්? දෙවන් වහන්සේ තුල්ල ඉන්දා. අපේ කවරහරි මැරි ඇති නේද. ද මම ඔ අහන ප්‍රශ්නය ඒගොල්ලෝ අදද මේ මොහොත්තේ නැරි ලද පණපිටින්. ඔයගේ අම්ම මගේයම් වගේම ගැලම ලැබලන නැතිවුනේ දැන් වගේ මං හන්න්‍ය පස්සරජා වගේ අම්ම දැන් ොහො මැරිලද පණපිටින් පනිට ප. අරදසි දෙවියන් වහන්සේ තුළ මැරෙන කවුරුත් මැරෙන හිස වසයක කිව්වා මාදහන්නෙක් මැරෙන්න මැරුුණ නෑ හෝ මෙලෝබෙන් වෙං දෙලාගියාඒ ආත්ම මැරෙන්නේ ඒගොල්ු පනපිට ඉන්නවා නැවත නැකිටීම කියන්නන්නේ මොකක්ද ස්ථාන මාරුවමක් පවිතරයි. ආරාදීශෙන් මේ පොළොවට ඇවිල්ලා අ හිටපු ශරීර්ය ඒ අලු වෙලා යඩ ඇති පස් වෙලා යඩ ඇති මොනවාහරි වෙලාලා යන්න ඇති. නමු ඒව මොනවාහරි ආකාරයෙන් තියෙනවන්නේ. කිසිම පදාර්ථයක් එහෙමම රහත් වෙ නෑ. ඒක තවත් රූපය කැරගෙන මොකක් හරිකක් හැටියට තියෙනවා. දැන් හෝගොල්ලෝ මෙ මැරුණ කෙනෙක්කු අපි පුච්චොමකු. අල්ලු හැටියට හරිේ දේ තියෙනවාන්නේ. මවපු දෙවියන් වහන්සේට පස්වලින් ශරීරයක් නවන්න පුළුවන්නම්. ඒ ශරීරය නැවත පස් වෙලා නැත්තම් ද විලි වෙලා නැත්තං අලු වෙලා ගිාම නැවත ඒ ශරීය හරිගත් සන්න බැරිද. පුළුවන්. ඒ පනපිටිං ඉන්න කෙනා ඇවිල්ලා? ඒ දේට ලැබෙන ප මොක්ද දෙකර ගන්නේ ප්‍රතිසංස් කරණයද හැබිිටශස ඒ ශරීරය තමා නැවත නැගිටින්නේ. ඒකට එකතු වෙලා ශංගල් ස්වර්ගියට යන. ආරාදීශයෙන් ලෝකටාව ශරීරයතික් කාපහු ජොයින් වුනා ඔස්වා ගැනීමේදී පනපිටෙන් අපිට කලින් ඒ ගොලො ස්වර්ගයට යක්න. අද ඒක තමා දවියන් වහන්සේගේ ප්‍රමවේද එනිසා දෙවියන් වහන්සේ තුල මැරුණු කිසි කෙනෙක් මැරිලා නෑ ආ්‍රහ් දෙවන් සක් දෙදවන්හන්සේ කෝප්ගේ දෙවන්හන්ේ කොල මැරුණ ඇද මලවුන්ගේ දෙවි කෙනෙක්න අපේ දෙවන් වහන්සේ. අපේ දෙවන් වහන්සේ ජීවමාන දෙවන් වහන්සේ ජීවමාන අයගේ දෙවියන් වහන්සේ. අමෙන් ඒ නිසා මේගොල්ලු පුදුමොවුා. ඒයට පස්සේ බලමුත්තිස් හතර උන් වහන්සේ සද්දසිවරුන් නිශ්ශප්ද කළ බව. පැරිසිවරවා දැ ල පසිසු ඉස්ල්ල නොට නැත මර්වෙල නැටි. උන්ට දැන් ෆුල් හැපි අන්න අපි මෙහාටආපහම අරුන් අරෙෙන් අහලා හොඳට මඩගාගත්තල්ලු කියලා. ඒගොල ඒට රැස් වූය. ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්නවන්නෙක් උන්ව වහන්සේ පරීක්ෂා කරමින් අන්න දැන් එනවා බයිබල්ස් කොල කෙනෙක් එකයිසේ මොන ප්‍රෝශ්න ැහුවත් යේසු හසේ උත්තර දිනවා අන පපලනය ඔයි දන්න ? අපි වරි පණං ගැන කතා කරත් කපනවා මල මලවුන්ගන්න කිටම ගැන කතාකරත් කපනවා මොන ඇහත් කපන දැන් අපි අවමුව එත්ක කතා කරන්න අපේ පැත්තෙන් මහා චාර්යවරක් දැන් එෙනවා ඒගුල්ලගේ පැත්තෙෙන් ලොකෝ දේව ධර්මාචාර්යවරයක් ඒ ඇවිල් හනවා ආචාර්රීණ ව්‍යවස්ථාවේෙහි ඉතා උත්තුම් ආතඥාව කොයි එක දැයි ඇසුවේ දැන්හගන්ඩ දැග ගට එක දැ පෙන් න්නුවන. දැන් මෙතනට ාවේ ඇයි පරිසීවරුන්ට මෙයක් ගහලා පරිසීවරුන් පැ කව් සදෂ්‍යවරුන්ව පැදවා කියලා දැනගෙන න පරිසිවුර විල්ලඉන්නේ මුන් අතරම කිසිම සමාධානයක් නෑ ඒ ගොලොත් යුදෙවූ ගොල්ලොත් යුදෙවෝ ුදෙව නොත් ඒ ගොල්ල අතරන ඒගොල්ලු කිසි සමාධානයක නිෙේ ඉන්න දැන් ඇයිල්ලහනවා. උත්තුම් ආක්ඥ්‍යාව කෝකද කියලා. ඔන්වහන්සහොට කතාකොට තාගේ මුල්ලු හර්දයෙන්ද, තාගේ මුලු ආත්මෙන්ද, තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙව් ස්වාමීෙන්න් වහන්සේට ප්‍රේම කරව. මේක උත්තුම් වූ පළම්මුුවෙන වූ ආක්ඥාවය. මේක ප්‍රශ්යන මේක අපි ගොඩක් දේශනාවලා හලතියන තැවගලන්ට මේ පදයෙන් යම් දෙ තෙෙනවාන එක හරි. මුළු හරදයෙන්ම මුළු ආත්ම මුළු ක්්‍යයම මුළු බුද්ධියෙන්ම ිදේවන් වහසේ ප්‍රේ කර න එක කිව්වා. ත් ඊළඟට දෙනවා මේ හා සමාන්නඩෙවෙන එකක් තිබි එනම් තටමෙන්න්තාගේ අසල් ඇසි අට ප්‍රේම කරබ යනුය එක උ මොට ප්‍රේම කරන වගේ අර දැන් සදු්‍යවර කියන්නේ උන්ටත් ප්‍රේම කර. බනන්ඩකො කොමද එක කොන්ටෙක්ට එකත පෙන්න්නට හදැන්නේ මේ දැන් උඹාවේ? ර සද්‍යවරුටම මඩ හල යව්වා කියන ොලියෙන්නේ ස්සල් උඹල මෙතන හිටියන්නේ උඹලක ොට්ක දෙනකට මුඹල නොටිනතු මරුණන දැන් ආයාාවේ අ උඹලට වැදුන එක උඹලට අමතක වුණ උඹල ප්‍රේම මෝ නොකරණයට වැදුනහම මේ අපිට වෙන මයික දන්න. අපත් අපිට තුවාලයක් එෙනවා කියන්නකු මන්දන්න ඇරට වෙලාක මරණ වෙනවා. අපිට තුවාලයක් කියෙනවා කියන්නෙකු. හ! ගල අපි වේදනාවෙන් ඉන්නකොට. පොඩ්ඩකින් තවත්ෙක් කෙනකුට ඒතුවාලේ ඇතුනම? පොඩ්ඩකට අපේ තුවාලේ අපේ වේදනාව අමතක. ඇයි යටටත්තුනන්නේ පුල් හැපි. මනෝ විද්‍යානු කළොෝ මේක ඇත්ත එක දන්නද. තමන්ට ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ ප්‍රශ්නෙන් තනයම් පෙලි පෙලි ඉන්නකොට? හි ප්‍රශ්නයක් තව කෙනෙකුට ආවා කියලා දැනගත්තාම පඩි සැන සීමක් ලැබෙනවා ඉති මේකේ අවධානව පොඩ්ඩක් අඩු කරලා අරකට අවධානව දීල එකෙන් ජොය කර කරඉන්නද ම ද මටත් පදුුණ. හරිනේ වෙනවනේ යොහන් නිදා කකුල කඩගන්නකොට වොලිබෝල් ගහලා තරෙ පාර යහන් තරහනට කමන්න ට මාර හැපි. ොකට ම හිතේ මට තර යොකඉන්න කියලා. මයිසිගර ඇගිල්ල කැඩුනේ මගේ ඇගිල්ල කැටනු දවස මාර හැපි. ඇයි පොකල තනයම කටාගරන්නේ කට කටා කරනහෝ දකල කියනවනම් සි්චර තමුන් වහන් සිලත්ේ වගේ තම ඔවුද නැත්ද? සයිකෝලොජි මේ විදිර තමමා අපි මන්දන්නෑ මෙම තමා අපි අය කරන්න දෙන්නේ. පසු තැවෙන්න කියන්න එපා මා ට්‍රයි කර වෙන්නේ. හොම තමා අපි ඉතින් දැන් කියනව ඒසු වහන්සේ පරිසිවර්රයාට ඕයි තමුසේ ආවේ ඉස්සල තමුසලා මෙතන ඉදක් නොන්ටි නැතු මාරුණේ ම නොමලව පාච්චල් කරපු නිසා. ඊට පස්සෙ තමුසලා ප්‍රේම කරන්න නැති. තමුසෙලාගේ හතුරෝ සතු්‍යිවරු. ඒවුන්ට ම මට ැවවා කියලා දැන ගත්තම දැන් තමශලා පහු බලය ලබහගන්න අ අර සර්ධම අමතක කර කන දැන්ගෙනවා අය මට නොන්ඩිය ගහන්න නේ දෙවියන් වහන්සේට බොක්කෙන් ප්‍රේම කරප ඒ හා සමානවාර් දැන්ගිය සතුසිවරු උන්ටත් ප්‍රේම කරපාඒවාදැ එකන ඒසුස් වහන්සේ කපලා 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 මොවා හතුරන් කරගත්ත. ඇතත ඇත්තට උන්වහන්සේ කොච්චර අපිටආදරේද කියනවා නම් බලන්න මොන්න තරම් හැමකාවමල හැමේකාවම තරහා කරගත්ත මේ අපි නිසා. මේ ආත්ඥා දෙකපිට මුල්ලු ව්‍යවස්ථාවත් අනාගතවාක්ක්‍යත් පිහිටාආතිබේ යයිකී සේක. දැන් අවසාන කොට සත් අද බලමු අපි හතලිස්ස එකේ ඉන්නලා පරිසිවරු රැස්ව සිටියදී. ඒසුස් වහන්සේ කතා කොට දැ ඒක් පරිසිවරු දැන් ඉන්න ඒේසවාන්ස කියවා. ක්‍රිටුස් ගැන ොමලා කුමක් සිතුද දැ ඒතුු වහසේ උන්ගේ ප්‍රශ්නහ මිත්‍රල උන් ආනේවට කපල කපල උත්තර දුන්නනේ දගන ක්‍රිස්ටස් ගැන ග මෙශියස්මෂ හම්මශයා ගැන මල මොනාද හිතන්නේ කියලා හන. උන්වහන්සේ කාග පුත්‍රයාද ඇසුසේ. ධාවක පුත්‍රයයි ඔහු කිව්ුවේ. ඒුස්වාහස දෙදනවා මාර්ර ෂෝට්ටික්කා. එබ මේ මෙශියස් වහසේ කාගේ පුත්‍රයා හැටියට දෙන්නේ. එකන කොයි ගෝත්‍රයෙන් දෙන්නේ කෝහම දෙන්නේ. එකළ කියන ධාවිදගේ පුත්‍රයා හැටියටක්. ! උන්වහන්සේ ඔවන්ට කියනසේ එසේවි නම් ආත්මයානන් කරනකොට කියන්න ධවිත් කතා කරමින් මා විසින් නබේ සතුරන් බේ පාදයාට මනතෙක්. මාගේ දකුණු පැත්තෙහි හිඳගන්න යයි ස්වාමීන් වහන්සේ මගේ ස්වාමින්න් වහන්සේට කීසේකැයි. කියමින්. උන්වහන්සට ස්වාමීන් වහන්සේ යයි කියන්නේ කෙලෙ සද මෙසේ ධවිත් උන්වහන්සට ස්වාමින් වහන්සයයි කියන්නේ නම්. උන්වහන්සේ ෝගේ පුත්‍රයාමන්නේ කෙසේ දැයි ඇසූසේක. ගීතාවල එකසේ දහනටම ගෙනනිච්ච. අසේ වෙලා තියෙන වෙලා බලාගණ්ඩ එතන. ධවිත් ගායනා කරනවා අනාගතවා කියේ. කිය අපි මෙසියෑනෙක් සාම් කියලා මිශියස් වහන්සේ පිළිබඳව ධවිද රජතුමා ගායනා කරන ගීතාවලිය. ඒකේමශියස් වහන්සේ ගැන ස්වාමින්න් වහන්සේ ස්වාමීන් වහසේ ැනමොකක්ද. යහේ.මශියස් වහන්සේ යහවේ කියලා ධවිත් කියපු එක මෙතන කියනවන. ඒසු වහන්සේ කියල කියන දැන් උඹලා දීපු උත්තරේයට අනුව. ්‍ය පුත්‍රයක්න මශස් වහන්සේ එනම් ධවිත් එයාට යාගේ කියලා කියන්නේ අවුල් නේද කියල ඒගොල්න්ගේ මොලේ අවුල් කරා උන් වහන්සේට වචනයක් පත් කියා උත්තරදන්ට කිසිවෙකුට නුපුලුවන් විය එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්නසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණ නැත එදන්නද දැන් ඕගල්න්ගේ ප්‍රශ්නයමන් හන්. එතර දෙඩ එත්තරම අපට උත්තරේ දෙදන්න පුළුව ඇතර අපට උත්තර දන්න පුලුව ඇද නොද අපි විශ්වාහස කරනවා දෙවියන් වහන්සේ මනුෂ්‍ය හැටිටාව කිය. අප විශ්වා කරන නිසා අපිට උත්තර දින්න පුොළො. අදිසේවත් අපි දෙවියන් වහන්සේ මනුෂ්‍ය හැටියට එන්ඩ බෑ කියන ස්ථාවරය ඉන්නවනම් අප හිතම අපි යුදවෝක යු ව දෙවන්හසේ කන නද හිතන්න. ඌ ලොහි ඇයි සරව බලාර දෙවන් වහන්සේ. යාහ යහුවේ ක කිය න යහොේ කලා ලිවත්තර ලිවතින යහය කලාත. අ ලොකුවට කහ පාටර දෙවිනි. ඒ යේ යෝ යත්ේ. ඒක යුදෙකට කියවන්න කියර ට යහුව කෙල කියවන්න ය ඇට ක කියවන්න. ඇයි උත්සාාරණයවත් කරන්න නැති ශුත්ත නාමයක්ත්තමයි යහොේ දැන්? මේ ගොල් අපිලු ඒ යුදෙවූෝ එහෙම දෙවන් වහස ගැන තන අපෙන් ඒසුස්වාන් සයහවා මෙශියස් වහන්ස කාගේ පුත්‍රයාද පැනගන කිව් අපි ධවික්්‍ය පුත්‍රයා කියලා. අපි හි ඇෑ අනිත් පත්තිෙන් කරකිලා එක අපිට එන්ඩන කියලා ූමරන් වගේ. ඒසුස්න් සහන ඇස්කුස්මි හෙමනං අර ගිතවල එකසිය දහඒ මෙශියස් ගැන යාහොය කියලා දවිත් කියන්නේ කොහොමද. තමන්ගේ පුතෙකුට යහොය කියලා. අපේ යුදෙව් සංස්කෘතියේ කවරුහර කියයිද කිය හ දැන්න් අන්න ඔබ යුදෙවවෙක් නම් ඕකට උත්තර තියෙන දට. කිය උත්තර තියවා උතරන්නේ ධවිත් කරේ වැරැද්දක් කිය ඔබ කියන්න පුළුවොන්ද. ඒම කියන්න පුළුවන් ඒවාස මෙහම කිවේ නැත්ත. ඒස්ුවාස දෙනගේම බලඩ බලන්න අතලිස් පහේ උන්වහස කියනවා අතලස් හතරේ? තු වරි තර තුන හන්ස කියෙනවා උන්වහන්සේ ඔවන්ට කියනසෙක් එසේවි නම් ආත්මයානම් කරන කොට කියන දවිත් කතා කරමින් කියලා. එකන්නේ කොහොමදලු දවි ගතා කරේ දෙවියන් වහන්සේගේ ආත්මෙන්ින් පිරි ලට ඔය සංකල්පය පරණ කි්මි තිබුණා ශුදාාත්මාණන් වහන්සේ කියන සංකල්පය අල්ුත්කිවසු මේ වෙන විදදිකට අප ලැබිලා තිබුණ. ර ු්මය සංකල්පය තිබුණ ශුද්ධ ආත්මය දෙවන් වහන්සේ ආත්මය බැහැලයි දිවැසිවරුන් දිමැසි වාක්‍යන් පැරස්පේ ගීතාවලියන් ගැයිවේ ඒ ඒ සංකල්පය පනගෂ්මේ තිබුණා ඒක කනේ ධාවිතරක්තුමා පනස් එක්කන ගීතාවල කියන්නේ මාගේ ඔබහන්සගේ ආත්ම මාගෙන් ගණ්ඩපා කියලා සවුල්ගේ තිබුණු ඒ දෙවන් වහන්සේ ආත්මයයාකින් ගියා කියලා කියලා තියෙන. මෝසෙස් මත තිබුණු ඒ ආත්මය හැත්තය දෙනෙක් මතට ගියා. ඉති පරණකි විසුමේ ඔය දේව ආත්මය කියන සංකල්පය රුවක් හක්කොදේශ තිබුණා. දැන් ඒසු වන්ස කියනවා දේශල් දන්නවා නෑ දවි දෙතන පොඩ්ඩක් වරද ගණඩ ඇති කියලා කියයි කියලා දැන ගැන කින්මකිව්වා. ආත්මයනන් විසින් ධාවිද කොහොමද තමන්ගේ පුතෙක් ගැන යාහොේ කියලා කියන්නේ. ඕකට උත්තරයක් නෑ උත්තරයක් නෑ ඒගොල්ලන්න අපිට තියනවා. අපිට ලේසි මොකක්ද. යාහේ තමයි යශ්වා හමශය වනේ අමෙන් අපේ ඒසුස් වහන්සේ යාහො යශ්වා හමශිය. උනු වහන්ස දෙවියන් වහන්ේ. නමුත් ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නක්ඒගොල කොරවුණා ඒගොලට උත්තර දෙන්ට කිසිවෙකුට නුපුලුවන්විය කිසිවෙකුට. ත්ම පූජ කකත් උත්තරයක් නෑ. උත්තම පූජකවරයාගේ මම කවුද හන්න ඒත් ත්තරයක් න පරිසිවරට උත්තරයක් නෑැ සතුසිවරට උත්තරයක් න ඒදම් රට ත්රයක්න කටවත් උත්තරයක් නෑ ඩැන් ඒගොල්න්ගේ කටවවැැහවා ේසුස් වහන්සේ කාගේ කටද. කටකාරයන්ගේ කටවහු. අතකාරයන්ගේ කටවැැහ් වනම් ආය ඔවුන්ගේ උද්දහසර ලක්ව එදරෙන. Yesසුස් වහන්සේ ඒ මෝගෙම කටවහලා. හැමෝම තරහ කරගත්තේ අපිට ආදරයේ නිසා. මෙැතැනින් මම නවත්තන්නම් ලබන සෙනසුරාව. ම විසිතුන්වෙනි පරිච්චේදයවන් වහන්සේ. ලියන්නන්ටයි පරිසිවරුන්ටයි තව තවක් කොහොමද සරදාම් කරේ ත ඇතිකරේ කියන එක මම පෙන් අන්ඩය. කේ. එනම් අපි කොටලුවා තුන්වෙනි කොටස කොට ල හර ෙනකොට සතතික හැබේමු. நான் si.